අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට තවත් බ්‍රහස්පතින්දාවක් අගෝස්තු මාසයේ 12 වෙනිදා අපි සූදානම් වෙන්නේ ධර්ම දේශනාවකට එනිසා සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्से केसं दिवाचरत्तो च सदा पुण्यं पवद्दति धम्मट्टा सील संपन्ना के जना सग्गामिति अवसराई गौरवनीय स्वामी नांस अदत्तपि इदिरिं त्यागत्ते देवता संयुते पुण्य पवद्दन सूत्रय देवतावेक सर्वोच्चन्नासिं अहन प्रश्नय इत्यान्ने मनुष्य लोके दिहा පිටපැත්ත කිඳලා බලනකොට මනුෂ්‍ය ලෝකයට අන්න වැඩිය වෙනස් විදියකට තේරෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න ස්වරූපයෙන් පණිවිඩයකුත් තියෙනවා. ඉතින් දේවතාවට ඇතිවෙච්ච ප්‍රශ්නය කවුද කේ ජනා සග්ගගාමිනෝති කී දෙනෙක් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න අය ඒ තමන් දැනට ඉන්නේ ඒ ස්වර්ගයට දිවි ලෝකයට එයිද කියන එක. ඒ කියන්නේ සන්තෝෂෙන් ඉන දෙවි කෙනෙක්. දිවි ලෝකේ තෑම් පිළිබඳ සන්තෝෂෙන් ඉඳලා මේ මිනිස්සුත් දැන නොදැන වැඩ ගොඩක් කරනවා. ඉතාලම කලාතුරකින් කෙනෙක් දිවි ලෝකේ එනවා. මේ මිනිස්සුන්ගෙන් ඇහුවට ඒගොල්ලෝ මේ දැනගෙන කරනවා නෙවෙයි. ඒ නිසා ඒ කට්ටියන් අහලා ඒ කට්ටියට උදව්වක් කරන වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මේ පුදුම විදිහට කලබලේ. ඉතින් ඒ වෙනකොට සර්වචනාංශේ ලෝකේ පහළ වෙච්චාම සර්වචනාංශේ ලෝකෙන් එතර වෙලා ලෝකෙම ජීවත් වෙන ආශ්චර්යවත් පුද්ගලයෙක්. ඉතින් උන්වහන්සේට ප්‍රශ්න නගනවා. එතකොට ඒ කියන්නේ ඒ සර්වචනාංශේ මිනිස්සයා නියෝජනය කරනවා. නියෝජනය කරන අතර දේවාති දේවත් වෙනවා, බ්‍රහ්මාති බ්‍රහ්මත් වෙනවා. ඉතින් ඒ කට්ටයන් තුනකට තල තුනකට සංනිවේදන මාධ්‍යයක් වෙලා තියෙනවා සර්වචනාංශේ. ඉතින් එතකොට එවැනි කතාවක් සර්වචනාංශෙත් එක්ක දේවතාවෙක් ඇති කරපු මේ කතා සංවාපයක් හැම එකක්ම සර්වචනාංශේ සංඝයාට මතක් කරන්න යන්නේ. ඒක හරියට අපිට හීනයක් දැකපුවාම උදේ වෙනකොට හැම හීනෙම මතක නැහැ, හැම එකම කියන්නේ නැහැ නේ අපි. කියන්නේ විශේෂ වැදගත් දෙයක් තුනත් විතරයි. එක්ක හීන පලාපලකාරීකට, එහෙම නැත්නම් යාළුවෙකුට කියනවා මෙන්න මෙහෙම දෙයක් උණයි කියලා. භාවනා කරනකොට උනත් අපිට සිද්ධ වෙන දේ ගොඩයි. අපි කියන්නේ වැදගත් වෙයි කියලා හිතන කොටස් විතරයි. ඉතින් මේ වැදගත් වෙයි කියලා දේශනා කරන දේවල් ආනන්ද ස්වාමීන් වහන්සේ වරයක් වශයෙන් ඉල්ලගත්ත කොත්තනකට හරි කාට හරි ධර්මයක් දේශනා කරන්න ඒක මට කියන්න ඕන. ඉතින් ලේසි වැඩේ තමයි සර්වචනසී අනේ අනතන ආනන්ද ස්වාමීන්සේ අරගෙන යනවා. ඒකෝට ආනන්ද ස්වාමීන්ව රෙකෝඩ් වෙනවනේ. නමුත් මේ දේවතාවන් සමග ගණිතන සිද්ධ වෙන්නේ රාත්‍රී මැදම යාමේ වගේ. ඉතින් එතකොට සර්වචනාංශේ පමණමයි ගන්ධකිලිය වැඩ ඉන්නේ. ඒ වෙලාවට තමයි දේවතාවන් සඳහා ඉද ප්‍රස්තාව සැලසෙන්නේ. ඉතින් ඌව සමහර විටක මේ වාගේ සර්වචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඕ සංඝයට මතක් කරනවා. එහෙම මතක් කරූපේ ගත්ත තමයි මේ සංගීතයට නැගිලා තියෙන්නේ. ඉතින් සංගීතයටපත් වෙච්ච දේවල් වලින් අද වෙනකොට අවුරුදු 2600ක් විතර ہے۔ කොච්චරක් මේ කල් පවතිීමට පහසු කොච්චරක් ටිකක්ද ධර්මයේ කියලා සම්පින්නේ කරලා ගන්න ඇත්තේ. විස්තරාර්ථ ගේන්න අමාරුයි. සම්පින්දාර්ථය තමයි ගේන්නේ. මොකද එහෙම නැත්තම් ධර්මෙ විකෘති වෙන්න ඉඩ තියෙන නිසා. ඉතින් ඒ ගණේට වැටිච්ච සූත්‍රයක් තමයි මේ. ඉතින් මේ වගේ සූත්‍ර දෙක තුනක් අපිට හම්බ වෙනවා සූත්‍ර පිටකය බලනකොට. මා පුඤ්ඤ බාහී සූත්‍ර කියලා සඳහන් කරනවා. ඒක උදාන පාළියේ තියෙනවා, අංගුත්තර නිකායේ තියෙනවා, ධම්මපද කතාවලත් තියෙනවා. මෙතනත් සඳහන් වෙනවා මේ දේවතාවා
මේ බුදුරජාන් වහන්සේට අනිමාර්ථයෙන් පින්කිරීම සඳහා උනන්දු කරවීමක් කරනවා. කේජත කේසන්දිවාත රත්තෝත සදා පුඤ්ඤම් පවද්දති. කවුද මොන වගේ චර්චයක් මොන වගේ කටයුත්තක් කරන කෙනාටද දිවාරාත්‍රි පින් සිද්ධ වෙන්නේ? කියන්නේ අනවරතයෙන් අභින්නව පින් සම්සිද්ධ වෙන්නේ කාග ළඟින්ද කියලා. බිඳි බිඳි කැටි කැටි හරි කමන්නේ, අභින්නව හරි කමන්නේ, පින් සිද්ධ වෙන්නේ කාගෙන්ද කියන එකයි ගන්න දෙන්නේ. උත්කෘෂ්ඨාර්ථයෙන් බින්නති දේවතාව අහලා තියෙන්නේ. ධම්මට්ටා සීල සම්පන්නෝ කේ ජනා සග්ගාමිනෝ. මේ විදිහට පින්කම් කරලා ධර්මයේ පිහිටලා ඒකට ධම්මට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් පච්චේ පරිග්ගහය කියලා කියනවා. ධර්මයේ පිහිටලා සීල සම්පන්නෝ කේ ජනා සග්ගාමිනෝති. ඒකල ඉතාම සුළු පිරිසක් ආදියට මේ අපි පෙනහෙරෙන් පිටිහලලා අර කුඩු කෑලි දෙක තුනක් එකතු වුණා පස්සේ ඒක විසිකොල දානවනේ. අර හලන ටික වගේ තමයි අපායට යනකොට. ඔක්කොම යන්නේ අපායට තමයි. ඉඳලා හිටලා ওই පොඩි කෑල්ලක් දෙයක් එකතු වෙනවා. ඒක අරගෙන අපි සැල්ල පෙනහෙරෙන් පැත්තක ගෙනත් දානවා. මොකද ඒවා මේ පිටි නෙමෙයි. කැදලි. අන්න ඒ වගේ මේ හැම පිටියෙම බහලන්නේ ඒකනේ නැත් අහලන්න ඕනේ නෑනේ. කැලල දෙයක් ඉතුරු වෙනවා. ඒ වගේ තමයි මේ ස්වර්ගයේ කියලා නැත්තම් සුදුසු මයිට වඩා හොඳ පහසුකම් සහිත තැනකට යන්නේ. ඉතින් ඒතෙන් ගිය කෙනා තේරුම් ගන්නවත් ඇති ඔය අපාය යන්න සෑයින මහන්සිලා කට්ටිය. මහන්සිලා අපායයන්. දිවි ලෝකේ යන්නත් ඒ වගේ මහන්සි වෙන්න ඕනේ. ඒ කට්ටිය දිවි ලෝකේ හැම වෙලේ කරන කෙනා දන්නේ යන්නේ අපායටද? දිවි ලෝකෙට කියලා. මොකද ඒ තරම් වහපියක් නැතුව වැඩ. දුමාකාර විදියට උත්සුක වෙලා උත්සන්න වෙලා වැඩ. දැන් මේ ඔය කොවිඩ් වගේ වසංගතයක් තියෙන වෙලාවක ආර්ථික උද්දමනයක් ආර්ථික අවපාතනයක් තියෙන වෙලාවට මිනිස්සු පුදුම දෙවිල්ලකටපත් වෙනවා. පුදුම තැවිල්ලකටපත් වෙනවා. පුදුම ආතතිගත වෙනවා. එතකොට ඉස්සරහට යන්න පස්සට යන්න තේරුමක් නැහැ. ඉතින් එහෙම වෙලාදී මනසට යන්තම් බඩ විතරක් ගන්න එක තියේදී ඔය දිවි ලෝක ගමන් වගේ කල්පනා කර ඉන්න වෙලාවක් නෑ. ඒ වගේම තමන් කල්පනා කරගත්තත් දරුවන්ට, දෙමව්පියන්ට, යාළුවන්ට ඒක සමාදම් කරවගන්න වෙලාවක් නෑ. ඒකට ගොඩක් සාමය අවශ්‍යයි. ඉතින් ඒ වගේ කලබලකාරී අවස්ථාවල හරි අඩුයි. ඉතින් එතකොට දේවතාවට පේනවා මිනිස්සු මුඛකින් හරි තවුල් කරගෙන මේ හොඳ නරක දෙක තේරුම් ගන්න නැතුව තමයි වැඩ කරන්නේ. ඒකට එලෝ මෙලෝ දන්නේ නැති කාලයක් කියලා කියනවා. ඒ වගේම මේ දේවතාව යම් පිටියකට උපක්‍රමයක් කරනවා සරුවචන් වහන්සේට. නිකම් මම දිවි ලෝකේ ඉන්නේ, කවුද දිවි ලෝකේ ඉන බවට කටයුතු කරන්නේ? ඔබාන්තේ ඒක අනුමත කරනවද? ඔබාන්තේට පේන්නේ කොයි වගේ කෙනෙක් දිවි ලෝකේ ඉද කියලා අහන්නේ. ඒක උනන්දු කරවීමක්. ඒක ධෛර්ය කිරීමක්. ඒක ලෙවල පුණ්‍ය භාගී නැත්තම් කේසන්දිවාචරත්තෝච සදා පුඤ්ඤම් පවද්දති. පිං වැඩිම තමයි දිව්‍යඥාන්සේ ඉඟි කරන මාර්ගය. ඉතින් ඊට සාපේක්ෂව භෞතිකවාදීන් කියනවා පිං කරනවා කියන එක ආගමික න්‍යායක්. ආගම් කතුරුන් වහන්සේලා තමන්ගේ මඩිසලේ තර කර ගන්න කරන වැඩක්. අර ඊටම අමාරුයි හම්බ කරන සද්දකත් සද්දහයත් එහෙම නැත්නම් රුපියල් දෙකත් පිං කැටියට දාන්න කියලා කියනවා. ඊගාවාත්මේ දිවිලෝ කියන්නේ මේ ආත්මේ කඹරනවා. ඒ අනාගතය සැප දෙඤ්ඤම් කියලා පොරොන්දුවකට පොකට් එකේ තියෙන රුපියල් 10ට ගහනවා. දැන් නම් 10 කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ දවස් වල රුපියල් 10 ලොකු දෙයක් තමයි. ඉතින් මේ මත දෙකම තියෙනකොට ඒ සාමාන්‍ය මිනිස්සු ඒ වගේ පින් කරන්න ඕනේ නැත. ඒක නෙවෙයි කළ යුත්තේ. මේ Taman කියා කර යම් කරන කාපන් මේ භස්ම භූතස්මින් ශරීරං පුනරාගමනං කෘතක්. මේ භස්ම භූත වූ මේ ශරීරයේ ආයකෝදේ ආපහු වෙමත් තියෙන උඹ ණය වෙලා හරි ගිරිතෙල් කාලා හිටපන්. දැන් අපි ලංකාවට වෙලා තියෙන එකනේ කාලා දැන් මේ පොලි ගිව ගන්න විදියක් නැතුව දැන් අර පිටියක් හොයන කෙනෙක් වගේ ගත කරනවා. පොලි ටික ගිව ගන්න විදියක් නැතුව ණය ගැනීම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. දැන් කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. මොකද එක උපදින්න ඉන්න ළමෙක් පවා ලක්ෂ 60ක් විතර ණයයි. මන් දන්නේ ගන්න හරියට මොකද කියලා සමාජ නඩු දායුව කියන්නේ කියලා. කෙසේ නමුත් නැහැ. ඉපදින්න හැම දරුවෙක්ම අපි දැනට නම් බොහොම සුඛෝපභෝගී විදියට
තට්ටු මහල් ගෙවල් වල අධිවේගී මාර්ග වල ගමන් කරනවා. හැබැයි මේ ඉස්සරහට ණය තියලා වෙලා තියෙනවා. ඉතින් ණයයි ණයයි දෙකම සමානයි. යාලු දුවන්නේම කල්බදු ක්‍රමයකට දුවන ආර්ථිකයක් තියෙන. ඉතින් එතකොට ওই ස්වර්ගයක් ගැන කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. කීයක් හරි ණයට අරගෙන කීයක් හරි යටිමඩි ගහලා මේ ශාල වැඩක් කෙරුවයි කියලා කෑ ගහන එකත් පිනක් කියාගෙන ඉන්නවා. ඉතින් රාජ්‍ය නායකෝ කීප දෙනෙක් අප්‍රිකාවේ කියලා කියන්නේ කඟක් අයිනේ තියෙන විශාල මේ හෝටලයක ගත කරන ගම. ඉතින් යා එක එකනා කියනවලු මේ විදේශ ආධාරයෙන් මම 120ක් මම ගන්න කොහොමඩක්වත් එක මගේ හැටි මගේ කැබිනට් එකේ කවුරක්වත් මට එහෙම කතා. ඊට පස්සේ කොළු උඹ හොඳයි බං අපේ 40ක් ගන්නවායි. අපි 140ක් ගන්නවා. ඒක තමයි ඉතින් අපි ඒකල තමයි මේ විදිහට ඉතින් මේ අපි දුප්පත් ජාතියක් වුණාට මෙහෙම හෝටල් වල ගත කරන්න කියලා. ඊටකට ඌ කිව්වලු මේ ප්‍රොජෙක්ට් යනවා. ඉතින් පුළුවන් තරම් වැඩි කර ගන්නවා ප්‍රොජෙක්ට් ගන්න. මොකද ඒකට ඒ මේ ඉදිරිපු රාජ්‍ය නායකවලු මේ ගංගියාර උඩ ඉහළ කෙළවරේ මේ පාලමක් පේනවා නේද කියලා ඇහවලු. ඉතින් ඔක්කොම නැමිනෙමි වැළවලු මෙතන පාලමක්වත් එහෙම මේ ජල විදුලි බලාගාරයක්වත් නැහැ කියලා කිව්වා. ඒකේ 100%ක්ම ගහලා තියෙන කිව්වලුම. ඉතින් ඔක්කොම මං ගැව්වා උතන එන්න තිබුණ ප්‍රොජෙක්ට් එකක් ඒ 100%ක්ම ගහලා තියෙන කිව්වා. ඉතින් ඔච්චර තමයි රාජ්‍ය අද රාජ්‍ය මෙහෙවනවා කියන්නේ. කොයින් හරි ගන්නව අරගන්න එක මෙච්චර මඩිසලේට යනවා. ඊට පස්සේ කොන්ත්‍රාත්කාරයට ඔහොම ගිහිල්ලා ওই ඉදපු ගම ওই මේ වටපිට තියෙන මේ හැරි පාලම් දෙක තුනක් බහිනවා දැන් පාලම. එහෙමද කොන්ක්‍රීට් දාලා රෑට ඇවිල්ලා කම්බි ටික අදිනවා. ගැට ගහන්නේ ඒ තාලෙට. ওই ඉංජිනේරුසට hina යනවා ඒකවල. මොකද උන්නේ වැඩ කරන්නේ. ඉංජිනේරුසට වැව කරන්න හම් වෙන ඉංජිනේරුවර වෙන කහන හම් වෙන එක ෆෝමෙන් තමයි වැඩේ කරන්නේ. මං හිටියා මහවැලියේ හදන කාලේ ඒ කාලේ ඒ ෆෝමන් කෙනෙක් පුතුම වට්ටමක තමයි ජීවත් වෙන්නේ මොකද ඒ තරම් වැඩ යනවා ඉතින් අපි ඒ දවස්වල තිබුණා ගෝයින් ඩවුන් එක ඒ වෙලාවේදී මේ වගේ මේ තිබුණා මේ ඉතාල ආර්ථික අවපාතනයක් ඒ නිසා පාටි දාන්න තහනම් වෙලා තිබුණා දැන් තියෙන සංචාරණ නීතිනේ ඒ නිසා අපිට 150ක් රැස් වෙන දුන්නේ නැහැ ඒකේ අපි සාමාන්‍ය කරන්නේ ඉතින් කාලා බීලා නැට්ලා ඉතින් අපි ඩිග්‍රියට එකතු වෙන එකේ අපි කෙරුවේ වෙලාවේදී මහවැලි ඇමති ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඉවරලා යාට දේශනයක් දෙන්න කියලා ඒක ඇති විතරයි අපිට කියන්න පුළුවන් උනේ පාටියක් දාන්න හම්බුනේ. ඉතින් මේ දේශනයක් දුන්නා ගාමිණී ජනනායක ආවේ. එතකොට ප්‍රොජෙක්ට් කෙනෙක් කතා කරලා කිව්වා අපිට ආරංචියක් තියෙනවා මහවැලි විශාල වශයෙන් හොරකම් සිද්ධ වෙනවායි කියලා. ඇමතිතුමෙක් විදියට රාජකීය වශයෙන් නැත්තම් දේශනේදී ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ කිව්වා අපි මහවැලියට ගෙන පෙට්‍රල් වෙන පාටක් දාගත්තා. රටේ පවතින පෙට්‍රල් වෙන පාටක්. ඒ මොකද ඒ තරම්ම මේකෙන් තමයි වැඩේ යන්නේ. ඉතින් ඒ නිසා 10%ක් විතර නාස්තිය දාතියලා තමයි ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ. මේක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අවුරුදු 35ක වැඩපිළිවෙලක් පහෙන් කරනවා. ඇක්සලරේටඩ් මහවැලි ප්‍රෝග්‍රෑම් කියලා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ආකින ඒකට ඔඩිට් හදලා ඒ දැන් මොහොලි කන්තෝරුවක් ඉස්සරහට යන්නේ කො ඕන වෙලාවකම අහුරක් ඉදිකටු මේ ඇල්පිනිටි අහුරන්න පුළුවන් ඔක්කොම අතුගාල විශ්කරනවා කිසිම කෙනාවක බිම වැටි ක්ලිප් එකක් ඉදික මේ ඇල්පිනිටක් ගන්නේ නැහැ ඉතින් අතුගාල ඉස්සර ඔෆිස් එකට ගියා නම් මේ මත ගාලා ගන්න පුළුවන් ඉතින් කියනවා එහෙම මිනිස්සෙක් ඒක අත ගන්න දැම්මොත් ඒ මිනිස්සෙන් ගෙවන්න වෙන ගාන සල්ලි වලට ඉදිකටු ඇල්පිනිටි ගන්නට විදං අධිකයි ඒකට ඔඩිට් කරන්න කිව්වොත් එතනම විදං අධිකයි. මේ වගේ වැඩ යන්න බෑ. ඒක අපි ප්‍රොජෙක්ට් එකේම 10%ක් දාලා තමයි තියෙන්නේ. ඒකට මහවැලි මුළු ප්‍රොජෙක්ට් එකේ 10%ක් කියති කියලා කිහිතන්නේ. ඉතින් ඒ වාගේ කටයුතු පින්කම් කියලා අපි කටයුතු කරාට ඒ වගේ ওই වගේ වැඩක් තියෙනවා. ඒ නිසා භෞතිකවාදීන් කියනවා ඔය පින්කම් වල තියෙන්නේ යටිමැටි ගහිල්ලක් විතරයි. ඔය මිනිස්සු කරන්නේ උඹලට මත අනාගතයක් කියලා පින්කරනයි කියලා දිවි ලෝක දෙන්නම් කියලා කෙරුවට හරියන්නේ ඔක්කොම ජනසතු කරන්න ඕනේ මාක්ස් වාදේ වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ පින්පව් දෙක සලකන්නේ. ඒ නිසා සර්වඥාන්තර විශාල හේතු ගැන්වීමක් කරන්න උනා. එදත් ඉඳලා තියෙනවා මේ වගේ අදීපවාදීන් එහෙම නැත්නම් අපි භෞතිකවාදීන් කියලා කියනවා. ඒ නිසා සර්වඥාන්සේකට අපන්නක සූත්‍රය, අපන්නක සංයුත්තය, අපන්නක ජාතකය දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල අපි කොවිඩ් නොතිබුණා නම් පෙරදිනෙදී අපි කරන්නේ හිටිය අපන්න ජාතකේ තමයි.
ඒක තෝරලා දුන්නේ පෙර දිනේ අපේ සුබතරාම ලොකු ස්වාමීන් වහන්සේ. ඒ මොකද හුඟක් වෙලාවට මම කරන දේශනාවලත් පින්කම් කිරීම වැඩි අනුමත කරන්නේ නැහැ, වැඩි උදන්දු කරවන්නේ නැහැ. ඒ කරනකොට ඉහළම පින්කම කරන්න ගැන අදි කුසලයේ කිරීම ගැන තල්ලු කරනකොට ලාමක කුසල් කරන අය ගැන උපණ්ඩනයක් උපහාසයක් තියෙන නිසා. ඉතින් ඒ අනුව මේ සුබතරාම ලොකු ස්වාමීන්ගේ මගේ අතර මත දෙකක් තියෙනවා. මම කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ වගේ හොඳට පින්කම් කරන කෙනා ළඟට ගිහිල්ලා ඒ ස්වාමීන්ගේ ආශිර්වාදය ඇතුව ඊට එහා යන පින්කමකට අනුමෝදන් කරනවා. ඒ අතරමැද අපි දෙන්නගේ සමානකමකුත් තියෙනවා. ඒ ස්වාමීන් මට ඒ ආශිර්වාදේ කරනවා. ඒ වෙනමුත් මම හැබැයි පින්කම් සාමාන්‍ය ඒ ස්වාමීන් වහන්සේ කරන දේවල් වලට අනුමත කරන්නේ නැහැ. භාවනා කරනකොට දඩබඩන් ගාලා හේවිසි ගහන්න පටන් ගන්නවා. බුද්ධ පූජාව තියන්නයි පිරිත් කියන්නේ පටන් ගන්නවා. ඒකට අර භාවනා කර කර ඉන්න බෑ. ඉතින් එතකොට අපි දෙන්නගේ මත වෙනස්. ඉතින් ඒකට ඉංගියක් වශයෙන් තමයි එනං අපන්නක සූත්‍රයෙන් බණ කියන්නේ කිව්වා. ඒකෙදී බුදුජානනාංශේ මේ දේවතාවට දේවතාව ඇතර පක්ෂග්‍රාහීනි දේවතාව ගැන පිං කරන්න ස්වර්ගයට යන්න. නමුත් එක පැත්තක් තව තියෙනවානේ ওই ස්වර්ගය කියලා කියන කවදාවත් දැකම නැති එකක්. සතර බලධාරි දෙවියෝ කියලා කියන්නේ මිනිස්සුන් විසින් මවා ගන්න ලද්දක්. ওই මිනිස්සු බය කරන්න කරන කතාවක්. සදාචාරයක් විකුණගෙන ජීවත් වෙන්නේ ඔය කියන එකට සදාචාරය නෑ. ඒ නිසා හම්බ කරන කාපියව. ඔක්කොමලා සමානයි. සම සමාජේ. ඉතින් ඒ කතාවේ දත් තිබිලා තියෙනවා. මම හිතන්නේ සත්‍යාස්රුන්ගේ එක්කෙනෙක් ඉඳලා තිනවා මේ පැත්ත. ඉතින් එතකොට මේ අපන්නක සූත්‍රයේදී සරුවචනාංශේ කතා කරලා කියනවා ඒ මේ ප්‍රදේශයට ගිහිල්ලා දැන් ඕගොල්ලෝ වොම කී කරුව වැදගත් නැත්තන්න කන් නොමාගෙන නැත්තම් ගෞරවයෙන් බණ අහගෙන ඉනකොට සමහරු කියනවා නේද අතිදිත්තං අතිදින්නම් අති මොහුතං අති සුකට දුක්කටාණං කම්මාණං පලාණං ආදි වශයෙන් දානේ ගවන්න සංසතිය තියෙනවා දීමපියන් සලකන්නේ කියන්නේ සංසතිය තියෙනවා තේයතේක දීමේ ආංශංශ තියෙනවා එළෝ මෙළෝ තියෙනවා කර්මේශා කර්මඵලයේ තියෙනවා කියලා කියනත්තු අහලා තියෙනවා නීතිගල් කියනවා ඌ කියලා එතකොට කියනවා තව කෙනෙක් ඇවිල්ලා කියනවා නේද natthi dinnan natthi ittan natthi hutan ආදි වශයෙන් දන් දීලා වැඩක් නැහැ ඒ පූජා වට්ට පැවැත්වීම ඇති වැඩක් නැහැ දීමපියන් සලකලා ඇති වැඩක් නැහැ එළොක් මෙළොක් ඇත්තේ නැහැ මේ ලෝකේ කාල ජීවත් වෙන්න ඕනේ කියන කට්ටියත් ඉන්නවා නේද කියලා එතකොට මේගොල්ලත් මූණෙන් මූණ බලන්න කියනවා එහෙම කර නැත්තොත් අපේ වේදිකාට ඇවිල්ලා බණ කියන බොහොම චතුරව බණ කියනවා. ඒ කියන්නේ මේ මිනිස්සු බන්දගෙන මිනිස්යන් ලව්වා මේ බයලජ්ජාවක් බයලජ්ජ පිංකම් කරන අදහසින් මේගොල්ලෝ කරන්නේ ඒකෙන් කොමිෂන් ගන්න එක. කුට්ටිය කඩා ගන්න එක. මේගොල්ලෝ කියන්නේ කරන්නේ නැහැ. ඉන්සම් බල අහුවෙන්නේ බාම්බල හම්බ කරගත්තොත් උඹලට කන්න පුළුවන් කියන જાති ඉන්නවා. එතකොට බුදුරජාණන්සේ අහනවා මේ දෙක හරියටම එකිනෙකට විරුද්ධ බව තේරෙන්නේ නැද්ද කියලා. පින්කම් කරන්ඩ, දන් දෙන්න, පූජා පවත්වන්න, බලි පූජා කරන්න, දෙමාපියන් සලකන්න, කළ දේ හොඳයි, එළොක් මෙළොක් තියනවා, ඕපවාදිකමක් තියනවා කියන එකයි, ඒව එකක්වත් නැහැ කියන එක දෙක විරුද්ධ නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ අර මිනිස්සු තුළ ඇති වෙලා තිබුණ නැති දාර්ශනික ප්‍රශ්නයක් බුදුරජාණන්සේ මතු කරනවා. එතකොට මේගොල්ලෝ කියනවා ඇත්ත තමයි. එතකොට බුදුන් කියනවා එතකොට කොහොමද ඕගොල්ලෝ මේ පවුලක් කරන ගමන් රස්සාවක් කරන ගමන් මේ වගේ මත දෙකක් දරාගෙන කටයුතු කරන්න කියලා. මේකට මොකද්ද? ඇත්තට මේ මිනිස්සු අහන ප්‍රශ්නයක් නෙවෙයි මේ. සර්වඥාන්සේ ගොඩන ප්‍රශ්නයක් කරනවා මේ දුන් දෙවි විපාක ඇත නැත කියන කට්ටිය එහෙම එකක් නැහැ. හොරකම් කරන හැටි කමක් නැහැ. කාපල්ලා. කෑවොත් බඩේ බත් කියන කතාවයි දෙක. ඉතින් ඒකට තමයි මේ අපන්නක සූත්‍රයේ දිගාරින්නේ. ඒ දිගාරබ්බෝ අපන්නක සූත්‍රයේ තමයි අපි එදත් මතක් කරේ ඒ මේ අලගියන්න මොක වෙටි මතක් කරන්නේ ඇතත් නැතත් පරලොව සුදනිනි මහත හලොත් යේකි පවුකම් නොත බාමහිත ඇතතත් නැතයි පවුකලහට වේවිපත නැතත් එපරලොව ඉන් වෙන අවඩ නැත කියලා ඒ ඔය අපන්නක සූත්‍රයේ තමයි පිටු කරලා කතා කරන්නේ ඇතත් නැතත් පරලොවි සුදනිනි මහතේ ඒක හමාර කියන පරිලෝක් නැහැ කියලා තියන්නේ තිබේව නැත්නම් තියේවා හලොත් තියෙකි පවු කන්න ඔබට බාම හිත පරිලෝකට බයි හරි කම නැහැ පවුන කර ඉන්නා නම් ඉහෙකි අපිට කරන්න තියෙන්නේ මේ දිවි ලෝකයක් ගැන හිත හෝ ඒකට යන්න නම් පවුන කර ඉන්න ඕනේ කියන කතාව තමයි මෙතන මතු කරන්නේ ඇතතත් නැතයි පවු කළහට මේ විපත ඕනේ මොන්නේ පරිලෝකයක්ද මම හොරකම් කරන හරි කියවොත් මටයි තියෙන්නේ කියලා
ඇති වුණත් නැතයි හිතාගෙන පෞකාවල කරා හිට පරිලෝකයට යන්න ඕන පොලිසියට අහු වෙනවා. තමන්ගේ හිත දෙස් දෙනවා. ඇතතත් නැතයි පෞකලහට වේවි උත නැතත් ඒ පරිලෝව ඉන්නෙ නැවඩ නැත. ධාර්මික ජීවිතයක් ගත කරනවා නම් පරිලෝකට බයි. පරිලෝවත් නොතිබුණත් එයාට මේ ජීවිතේවත් අවඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සන්දර්භය බුදුජානනාංශදී ඉදිරිපත් කරන්න එදා මොනතරම් එකිනෙකට විරුද්ධ මත තියෙන්නේද්ද? ඒ මත දෙකෙන් ආරම්භෙදි සදාචාරය, ආරම්භෙදි පින, ආරම්භෙදි දිවි ලෝකය, ආරම්භෙදි ඔය 31ක් 33 තලයක් අවශ්‍යයි. නමුත් එයින් එගොඩ වෙන්නයි බණ කියන්නේ. මේ භවයෙන් එගොඩ වෙන්නයි බණ කියන්නේ. එතකොට මේ භවයක් හදලා ඒ භවයේ විස්තර අස්තර කතා කරලා ඔක්කොම සකස් කරලා ඒක මේ gedara giniyanට සාක්කුවේ දාගන්න නෙවෙයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රතිපදාව තියෙන එක ලස්සනට ඇඳලා චිත්‍රය ඇඳලා ඔක්කොම අලගේ මුලගේ දැනගෙන අතල දාලා යන්නේ. ඉතින් ඕක තමයි යෝගාවචරය කියන්නේ. හොඳට මේ පින් පව තෝරාගෙන අපන්නක ජාතිකේ තෝරාගෙන මහා පුඤ්ඤ බාහි සූත්‍රේ බණ අහලා මේ වගේ දේවතාවන් විසින් මේ උද්දීපනය කරන දේවල් අහලා අපි පිනත් කරනවා. හැබැයි ප්‍රයෝජනේ සලකලා ඒක එක තැනකට වාංගු කරලා කරනවා. ඉතින් අන්න ඒ නිසා විපස්සනාට බර කට්ටිය සාමාන්‍ය පින්කම් කිරිල්ල පහත් කළා සලකනවා. ඒක නිකන් ඇබ්බැහියට කරන දෙයක්. ඒකට හේතුව දැනට ලංකාවේ පවතින බුද්ධ ආගමේ පූජා ක්‍රමය අනුව. ඒකට පහර ගහන්න ඕන වෙච්චාම ගොගුල කරගන්න පින්කමක් කරගන්න අපි එන්නේ නැහැ. අපි වෙනකොට අධි කුසලිය කරනවායි කිය. ඉතින් එතකොට අර සමස්ත බහු ජනතාව නැත්තම් ආගමික හඳුන්වා දීමක් කරන ස්වාමීන් වහන්සේලාට එහෙම මේකට විරුද්ධත්වය පළ කරනවා. ඒ නිසා ඊයත්තු කියන භාවනා කරන කට්ටිය මේ වැඩේ කරන්න ඉන්න අපේ වැඩවලට අත ගහන්න එන්න එපා. මේක අපේ රාජ්‍යේ. උගල මේ වැතර එන්න එපයි කිය. ඉතින් එහෙම අපි හිතමු Nisan වනේ භාවනා කරන සංඝයා වහන්සේ නමක් කියලා. ඒ සංඝයා වහන්සේට එහෙම ඒ පින්කම් වලට නොයන්ද හෝ එහෙම පින්කම් වලට යා යුතු නොයා යුතු බව පින්කම් කරන හාමුදුරන්ට බලය දීමක් මෙතන නැහැ. ඒතකොට මේ භික්ෂුවක් මේ යෝගාවචරේ කොහොමද හිත හදාගන්නේ? බුදුචන් වහන්සේ මේ දේවතාවා අපි මේ සාම විලාව ගන්න මේ දේවතාවා අහපු ප්‍රශ්නේ බුදුචාන සඳහන් කළ තිනවා ආරාම රෝපා වන රෝපා තී ජනා සේතු කාරකා. මේ දේවතාවට ප්‍රශ්න කියනවා යම් කිසි කෙනෙක් ආරාම හදනවා නම් මල් බල හට ගන්න ගස් වන රෝපා මොන හරි ගස් කැඳ ගස් හරි කමන්නේ වවනවා නම් තී ජනා සේතු කාරකා යම් කිසි කෙනෙක් කේදඩු පාලං හදනවා නම් එයාට දිවා රාත්‍රි පින් පිළෙනවා. අපි ගහක් හදුවම ඒ ගහ පැලුණාට පස්සේ ඒ ගහේ මල් පල හට ගැනීම දිවා රාත්‍රි සිද්ධ වෙනවා. හේවන දීම දිවා රාත්‍රි සිද්ධ වෙනවා. ඇවිල්ලා ඒක යට ඉඳ ගන්න ප්‍රමාණය මිනිස්සු රැඳ ඉන්නේ දවල් ඉන්නේ නැහැ. ඒ ගහෙන් හේවන ලබනවා. ඒ හැම වෙලාවකම තමන්ට දිවා රාත්‍රි පිම්පෙනවා. ඒ වගේම ඒ දඬු පාලමක් ඒ දඬක් පාලමක් හදලා තිබ්බහම ඒකේ සතා සර්පයා වුණත් ඒකට වෙනවනේ. රැත් ඒකට වෙනවා. දවලුත් ඒකට වෙනවා. ඒ මිනිස්සු ප්‍රසාදයක් පහල කරනවානේ. මේ ගමේ ඉන්න මිනිස්සු නිසා අපිට වතුර බහැලා යන දෙයක් නැහැනේ. ඒක පිළිබඳව මේ ලංකාවේ පිටරටවල ගොඩාක් ආර්ථික සංවර්ධනයට හේතුව විශාල ඒදනු පාලම් හදලා විශාල හයිවේස් හදපු නිසා. ඉතින් එතකොට ලංකාවේ සෑහෙන ප්‍රගතියක් තිබුණාට ලංකාවේ ඒදනු පාලම් සහ පාරවල් නැත්තේ ඇයි කියලා රොබර්ට් නොක්ස් කියනවා. ලංකාවේ ඉඳලා කරපු එංගලන්තේ ජාතික හිරකාරයෙක්. එයා කියනවා ඒදනු පාලම් තිබුණොත් සතුරට ඇවිල්ලා රටේ ගන්ධ නැවුලට ගිහිල්ලා විනාශ කරන්න පුළුවන්. ඒ නිසා පරංගියා කෝට්ටේ ගියා වගේ කරකවාගෙන තමයි මේක යන්න තියෙන්නේ. කෙලින් යන්න බෑ කිසිම තැනකට. දැන් උනා ජර්මනියට ගිහිල්ලා බැලුවොත් කිසිම තැනක ඇඩ්‍රස් එක ලියලා නැහැ. දෙවෙනි ලෝක යුද්ධෙට හදපු ගමන් තියෙන්නේ. මේ ඉන්නේ අපි අහවල් තැනද කියලා කිසිම තැනක බෝඩ් එක ලියලා නැහැ. අපි නම් දන්නවනේ පාරයින බෝඩ් එකක් බලනකොට මේ ඉන්නේ අහවල් නගරේ කියලා. එහෙම නැත්නම් ඇඩ්‍රස් එක තියෙනවනේ. කඩේ නම නෙවෙයි තියෙන්නේ. ජර්මන් වල නැහැ. කවුරක පාරවට කියන්නේද දන්නේ නැහැ. ඉතින් එතකොට හතුරට පාර හොයන්න යන්න බෑ. එතකොට ඒදඬු පාලම් දාලා තිබුණොත් එීම හතුරට යන්න පුළුවන්. මේ කලිසමෙන් දින්නෙත් නැහැ. බැහැල යන්න ඕනේ. රෙද්ද උසන යන්න පුළුවන්නේ. ඒකළු සිංහල සර්මදී. කලිසමෙන් දොත් එීම ඔබ නමාගෙන යන්න ගියාම
වතුර බහින්න බෑනේ. ඉතින් යා කියලා තිනා මේ මේ මිනිස්සු ඒ තමන්ගේ සිටියම ප්‍රසිද්ධ කරන්නේ. ඒ අර යුද්ධෙට තියෙන බයක් විදිහට තමයි ඒ දවසට තිබිලා තියෙන සෑහෙන උඩරට ප්‍රදේශයේ විතරයි රජුරු ඉඳලා තියෙන්නේ. අනික කොක්කෝම අන්‍යාගම කියන විශ්ින් අල්ලගෙන සුද්ධ අල්ලගෙන සංදේශිකාරය අල්ලගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක රැකගන්න ওই ගිරි දුර්ග මාර්ගවලින් ගල් පෙරලලා ඒ දඬු පාලන්නේ ආව කරකොල අතෑරියා වගේ මේක නිකන් වැහෙන්න බැරි තැනක් කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඒ දඬු පාලන් හැදීම මෙතන අගේ කිරීමක් කරලා තිනවා. ඒ මොකද මේ මිනිස්සුන්ට එහාට මෙහාට යන්න ගමන් කරගන්න පුළුවන් වෙනකොට ජීවිත අවෘතේ ලේසි. ඉතින් ඒ නිසා ඒ දඬු පාලන් හැදීම ආරාම රෝපාවන රූපම්. පපංච උදපානේන. පැන්හල් සහ පැන්පොකුණු. ඉසර තිබුණා අපේ මේ පැන්තාලිය කියලා එකක්. ඒ වගේ නැත්තම් පීලි හදලා තියෙනවා. ඒ මිනිස්සු කැමති කෙනෙකුට කියලා නාන්න පුළුවන් ඒ වහුඟක් කරලා බොන වතුර තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මිනිස්සු දන්නවා. මේ මෙතන ගියොත් පැන්තාලිය තියෙනවා. ඒක ඉතින් කවුරු හරි විසින් පැන් පුරවනවා ගෙනල්ලා. ඒක බුරුමේ දැන් ඉතාමත්ම ප්‍රසිද්ධයි. හැම තැනම මැටි කලයක් තියලා වතුර එකක් තියලා තියෙනවා. මොකද මේ ඉඩෝරේ ආවට පස්සේ පුදුම පිපාසිතයි. මිනිස්සු බොහොම ඉක්මනට මේ විජලනේ වෙනවා. එතෙ ඒක නිසා ඒ වතුරත් අනිතික හැම තැනම වගේ සාමාන්‍ය බොන්න පුළුවන්. ඒගොල්ලෝ ලිංහාර වුණකොට තාමත් කරන්නේ ගොඩක් අර ලිංහාරලා ජීවත් වෙනවා පයිප් වතුරක් තියෙනවා. දැන් වැඩි ඒ තේකක් හදලා බලනවා ලිදක් කරලා. තේක රස නම් වතුර හොඳයි. ඉතින් ඒ සාමාන්‍යයෙන් වතුර සාමාන්‍ය හොඳයි. ඉතින් ඒ පින්තාලියට වතුර පුරවන එක සහ ළමයි පින්තාලියෙන් වතුර බොන එක පොඩි කාලේ ඉඳලා පුරුද්දක්. ඉතින් ඒ නිසා ඊවට කියන්නේ උද පපංච කියලා. අපි ප්‍රපංච කියන වචෙන්දත් පාලියෙන් පපංච තමයි කියන්නේ. මේකේ මේ නාමපදයක් තමයි පපංච කියලා කියන්නේ පෙන්ශාලා. ඒ කියන්නේ මේ බීමශාලා කියලා අපි දැන් සිසිල් බීම විකුණන තැන් ඉස්සර තිබිලා තියෙන්නේ පින්තාලිය කියලා එකක්. පිනට වතුර බොන පින්තාලිය. අපි අපිට හොන්තරට මතකයි ඉස්කෝලේ අපි පුංචි කාලේ යනකොට 5 කිලෝමීටර් එකක් විතර පයින් එන්න ඕනේ. ඒකට මෙහිම කන්දක් නැගලා බහිඳ තිබුණා අපිට. ඒ කන්ද මුදුනේ පොඩ්ඩක් කැලේට වෙන්න මෑණි කෙනෙක් හිටියා. තාම මන් දන්නේ නැහැ තියෙනවද කියලා. ඒ මෑණියෝ කන්ද උඩ ලීවලි බංකුවක් හදලා වතුර කලයක් තියාගෙන අපි ඉස්කෝලේ යල්ලා ඒකට. පොල් කට්ටෙන් වතුර යවක් කරලා දෙනවා. සමහර වෙලාවට සීනි බෝලයක් දෙනවා. ඉතින් අපි එන්නේ ඉස්කෝලේ අරගෙන පිම්මේ තමයි යොතෙන්නේ. එතකොට අර බොන වතුරකට වැඩිය දාඩි දාන. අපි මෑණියෝගේ ඉන්නකොට ඉතින් අපි දන්නේ අපිට පේන්සිය සුරංගනාවියක් ඇවිල්ලා ඉන්නවා වගේ. ඒ මෑණියලා විතර පේන්නේ තියෙන්නේ. කවදාකවත් මේ මෑණියෝ කොහෙද ඉන්නේ සම්මහර වෙලාවක ඇලට ඇවිල්ලා නාල යනවා පේනවා උපස්ථායිකවත් එක්ක. මේ ඔය කියන්නේ 50 ගණන් වල. නැත්තම් 60 මුල්ම කාලේ 61 62 විතර ඒ පින්තාලිය මතකයි මේ මෑණියෝ පෙත්තට සීල යන්නේ කලිය අරගෙන ඇවිල්ලා ඉස්කෝල ළමයි එන වෙලාවට වතුර දෙනවා. එතී වට පපංච කියලා කියනවා. උදපාන කියලා කියන්නේ පාරයිනේ පෙම්පෙම්පකුණු සකස් කරලා තියෙනවා කාටරි නාන්න කරන්න එනත වතුටි අබොණ්ඩ මේ ටික තමයි සරුවචනන්සෙ පෙන්නන්නේ සදා පුඤ්ඤම් පවද්දති කියලා. ඉතින් මෙව්ව කරන්න එපා කියන එකද නැත්නම් ඒව රජින් ඔක්කොම කරන්න ඕනේ රටවැසියට ඒව කරන්න දෙයිගොල්ලෝ ෆැක්ටරියට ගිහිල්ලා වැඩ කරන්න ඕනේ ඒක ලිවර්ලා ඔක්කොම සම සමාජ වෙන්න ඕනේ කියලා කතාවක් ඒ ඔය සෝවියට් දේශේ නැත්තම් ඒ කොමියුනිස්ට් රාජ්‍ය තියෙන කාලේ තිබුණා. ඒ වෙනුවට අනිත් පැත්තෙන් කතා කරලා කියනවා හැකි හැකි ඇත්ත පුළුවන් තරම් අනික් අයට දන් දෙන්න ඕනේ. ඒ දෙකෙන්ම සිද්ධ වෙන්නේ ආර්ථිකයේ සමසේ බෙදී යෑම. අද තියෙන්නේ ඇති ඇත්තකට ඔක්කොම සල්ලි එකතු වෙනවා අර ලොරෙන්ස් කර්ව් එකේ ඇති අයට ඇති 100% මුළු ආර්ථිකයෙන් 50% විතර සක්වි දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ තමයි නීතිය හදන්නේ, ඒගොල්ලෝ තමයි නඩු කියන්නේ, ඒගොල්ලෝ තමයි පත්‍ර අයිතිකාරයෝ, ඒගොල්ලෝ තමයි බැංකු අයිතිකාරයෝ, ඒගොල්ලන් තමයි රාජ්‍ය බලයේ තියෙන්නේ, ඒගොල්ලන් විතර ඡන්ද බලයේ තියෙන්නේ. ඒගොල්ලෝ නීති හදාගන්නවා. මොකටද හදන්නේ? අර 99%ක් අනිකුත් ජනතාව අර උලා කාලා ජීවත් වෙන එකට. අපි ඒකට ඒකාධිපතිවාදී කියලා කියනවා. එහෙනම් තන් අධිරාජ්‍යවාදී කියලා කියනවා. ඉතින් ඔය අතරමැදත් එක එක මට්ටම් තියෙන කොයි එකෙත් වෙලා තියෙන්නේ ආර්ථිකයේ සමසේ බෙදෙන්නේ නැහැ. ඉතින් ඒක
බුදුරජාණන් වහන්සේ ඉදිරියට මත පල කරලා නැහැ. ඒක කර්මානුරූපව තමයි සිද්ධ වෙන්නේ. ආර්ථික විශේෂඥයා කියනවා නෑ මේ වැඩි ආර්ථික ලබන කට්ටිය CSR දාලා කෝඔපරේටිව් සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා ඒගොල්ලෝ ලව්ව ආදායම් බද්දෙන් දෙන සල්ලි ඕන තැනකට දෙන්න පුළුවන් කියලා. ඒක තන්නේ කර කල්ලාතුල හැටි කරපු ප්‍රෝඩාවල් ටිකක් ඔගේ තියෙනවා. එතකොට එහෙම නැත්නම් සියල්ලටම සමසේ බෙදලා දෙනවයි කියන එක කරගන්න බෑ. අහුවාම කියන කොමියුනිස්ට් කට්ටිය ඒක කරන්න පුළුවන් මුළු ලෝකෙම කොමියුනිස්ට් වුණාට පස්සේ. එතකන් ඒ කොමියුනිස්ට් පාටියක ඉන්න කට්ටිය ටිකක් සැප විඳින්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ චරිතය දිහා බලනකොට ඉතින් ලංකාවේ කොමියුනිස්ට් කණින්ගේ චරිතය බලලා කීයද හැගේ. ඉතින් මේ දෙකම කරන්න බෑ. එතකොට කර්මේ සහ කර්මඵල එකක් කියලා එකක් තියෙනවනේ. ඉතින් ඒ සඳහා ආර්ථික විසම වේදන එක කම්මං සත්‍යේ විභජති යදිදං හීනපනීතතා. ඉතින් ඒකත් තියාගෙන මේ අපන්නක ප්‍රතිපදාව කොහොමද කරන්නේ? මම මේ කර්මේ ඇත්තේ තියෙනවා නැත්තේම නැහැ කියනවාද කියන දෙකෙන් එකට ගියොත් අන්තවාදී කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපන්නක සූත්‍රයේ. ඉතින්සක් කවුරු හරි කියනවා නම් බුද්ධ ආගමේ මේ සති මාත්‍රේ වඩන්න සතිමත් වෙන්න කර්මේ සහ කර්මවලේ පිළිගන්න ඕනේ කියලා අපන්නක සූත්‍රයෙන් කියන්නන්න පුළුවන් නෑ. එහෙම එකක් අවශ්‍ය නෑ. සතිය වගේ වැඩි වගේ දෙයකට ආනපන සතිය කරන්න කර්මේ පිළිගත්තත් එකයි නැත්තත් එකයි. ඒකයි බටහිරට මේක යන්න පුළුවන්. මොකද ඒ රටවල් වල පැහැදිලිවම 1500 දී ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්ත පුනරුත්පත්තියක් නෑ කියලා. ඉස්සර තිබිලා තියෙනවා. බටහිර හිටපු දාර්ශනිකෝ 30-40ක් විතර වගේ කර්මේ සහ කර්මවල පිළිගත්තා. පස්සේ ඒගොල්ල මේ ආර්ථික ඉස්සර කරන්න ගියාට පස්සේ මේ හම්බ කරගෙන කාපල්ලා කර්මානුරූප ලැබෙන දෙයක් නැහැ කියලා රජේ ප්‍රතිපත්තිය වශයෙන් කර්මේ සහ කර්මවල නැති කරා. ඒ දැනට සෑහෙන ප්‍රදේශයක් තාම පිළිගන්නු. ඒගොල්ලේ බොක්කේ තියෙනවා මේ පිළිගන්න ගැතිය. අනේ මේ කර්මේ සහ කර්මඵලය යටපත් කරන අදහසින් බටහිර රටවල් වල උගන්වීමක් කරන්නේ නැහැ. කලකල දේ පළපළ දේ පිළිබඳව. ඉතින් ඒක නිසා අපන්නක ප්‍රතිපදාවේ බටහිර යෝගාවචරයා අපන්නක ප්‍රතිපදාවේ ඉන්න මේ කර්ම සහ කර්මඵල පිළිගන්න ආශියාකරේ හෝ අප්‍රිකාවේ යෝගාවචරයාටයි දෙන්නටම මැදමාවතක් තමයි බුදුරජාණන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක බෞද්ධයාට සිංහල බෞද්ධයාට හිතවිලි ගන්න අමාරු. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කර්මේ සහ කර්මඵලයේ පිළිගත යුතුයි. ඒක සාමාන්‍ය බුද්ධ ආගමේ මූලික දෙයක් අපි කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. ඒක අත්‍යවශ්‍යයි කියලා කියනවා. ඒ අත්‍යවශ්‍යයි කියන කට්ටියත් කියනවා පින්කරනද නෑ භාවනා කරන්න මෙන්න මෙච්චර පින් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා කෙලින්ම භාවනාවට බහින්න එපා. ඒව ටිකක් බරපතල වතුර පීනනවා වගේ තුනී වතුර පීනලා පුරුදු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට මේ වගේ තියෙනවා ඒ එක එක කතන්දර ගෙතිලි. අන්නේ කතන්දර හරහා කොහොමද මේ දෙයියෝ කියපු මේ කතාවත් බුදුජානසීම කියන අපන්නක ප්‍රතිපදාතා මේකත් එක්ක ඉදිරියට යන්නේ කියලා බලනකොට මට මතක් වෙනවා ඒක සම්බන්ධව ওই විපස්සනාටත් ගැළපෙන සතිය වගේ දෙයකට ගැළපෙන හැබැයි මූලාශ්‍රය නම් සතිය උනන්දු කරවන්න දෙමේ කතා කරලා තිබුණේ ওই සර්වෝදේ ඊට ආයතන මහත්තයාට හම්බුණා මැග්සීසේ කියලා සම්මානයක් 60 ගණන් වල වගේ හම්බුනේ. ඒක නොබෙල් ප්‍රයිස්ම නෙවෙයි ඒක ඉන්දුනීසියාවේ කරන එකක්. සමාජ සේවාවල් කරන අයගෙන් හොඳම කෙනා විදිහට ඒ අවුරුද්ද සම්මානය හම්බුණා. හම්බුණාට පස්සේ මේකට විවේචනාව ලංකාවේ. මෙයා නෙවෙයි හොඳම කෙනා කියලා. එක විවේචනයක් තමයි මේක දීමෙන් ආර්යත්න මහත්තයාගේ ಗುಣ හෝ කීර්ති නාමයේ වැටුණා නෙවෙයි මැන්සේසේ සම්මානේ තුච්ච වෙලා ගියයි කිය. ඒ තරම්ම දොස් කිව්වා. ඒක ආර්යත්න මහත්තයන් පළ කරලා තිබුණා මේ පරිලබිච්ච සම්මානේ මං කෙලින්ම දැම්මේ මේ සර්වෝදේ සමාජ සේවය වැඩකට. ඒකට මිනිස්සු හරියට මට බයිනවා. මොකද මං දේශපාලනයක් කරන්නේ මම කරන්නේ සර්වෝදේ විතරයි කියලා. ඊට පස්සේ එයා මේක සම්බන්ධව කතාවක් කිව්වා. ඒ කිව්වේ මහත්මා ගාන්ධිතුමා කරපු කතාව. ඒ කියන්නේ හරියට නිකන් බුදුදෙනෙකේ සූත්‍රයක් වගේ. ඉතින් ඒ කියන්නේ මහත්මා ගාන්ධිතුමා කියනවා ගමේ හැදෙන හොඳ හයියත් ඉතින් ඉලන්දාරියෙකුට හිතෙනවා ග්‍රාම සංවර්ධන සමිතියක හෝ මරණ දාන සමිතියක මොකක් හරි හදලා ගමේ පොදු වැඩ කරන්න. නමුත් ඊළඟ අතේ මුදලුත් නැහැ, උපකරණත් නැහැ. සහචරයෝ නම් හොයාගන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ එකතු කරලා වැඩ කරන්න ආයුධ උපකරණ එපායි.
ඉතින් මෙයා හිතා ගන්නවා මේ ගමේ වලව්වට ගිහිල්ලා නැත්තම් ප්‍රභූවරයා ගාවට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා ගියලා යාළුවෝ දෙන්නෙත් තුනි කන ගන්න ගිහිල්ලා ප්‍රභූවරේ හැම්බෙලා කතා කරලා කියනවා මෙහෙම අපිට හිතෙනවා පාලමක් හදන්න අපිට හිතෙනවා බෙහෙත් තුනක් වවන්න ජාරම් බලාගෙන ඉන්නවා දැන් මේ මොකටද දෙන්නේ කියලා අපිට පුළුවන් ද මේ තාච්චි කීපෙකුයි උදළු කීපෙකුයි ලබා ගන්න අරය කියලා ඌ හරියන්නේ නැහැ ළමේ ඌව කරන්න ගිහිල්ලා මිනිස්සුගේ බැනුම් අහනවා මෙහෙ ඒවට උදව් කරන්නේ අපි එහෙම නැහැ ඔය ළමයා මොකටද මේ එන්න හදන්නේ කියන එක නොකිය කියනවා ඌ යන්න හදන්නේ මොකද්ද ගමනක මේ වැඩක් බලන්නේ හිටපන් උඹ නිකන් මේ සාමාන්‍ය ගමේ කොල්ලෙක් උඹට ඌව කරන්න බෑ ඌට මන්ත්‍රීතුමා ඉන්නවනේ ඒකට මේ සොරා සේවා දෙපාර්තමේන්තුවනේ ඒවට යන්න එපා ඌ හරියන්නේ නැහැ ඉතින් අර ළමයා දිහා බලනවා ළමයා බලන මූදියා යකෝ ඌට කිසි ප්‍රශ්නයක් නැතුව දෙන්න පුළුවන් දෙන්නේ ඉතින් හිතා ගන්නවා යකෝ මේ මං අපි මේ දුප්පත් පවුලක ඉපදිලත් අපිට මේ සමාජ සේවාවක් කරන හැදිනේ මේ යමක් කමක් පුළුවන් මිනිහා දෙන්නේ ඉතින් මෙයා ඊට පස්සේ ඉතින් අතහැරලා ඉනෝට කවුරු හරි ලගෙන ඔහොම තමයි මචං කවුරුත් උන් පටන් ගන්නකොට ඔහොම තමයි අපි ඌ කොහොම හරි ගිහිල්ලා පුළුවන් මිනිහෙක්ගෙන් එකතු කරන කරගෙන යන් කියලා දැනගත්තාම අර ප්‍රභූවරයා දකින්න මේ කොල්ලෝ ටික එකතු වෙලා ඒ දණ්ඩක් හදරම් එතන යන පාරක් අයිනේ ඉඳක් අයිනෝ ඊට පස්සේ අරමංශය ගෙදර ගිහිල්ලා කියනවා ගෙදර ගෑණිට කියන්නේ ආර්ත්‍යමත්ය කියනවනට කියනවා අරකා ගියේ ඒ ඉඳ කපපු තැන ගෙදර කෙල්ලෙක් හරි ඇති එහෙම නැත්නම් මීයාගා ඉස්සරහට මේ මේ පළාත් සභාවේ මන්ත්‍රීතුරියකට හරි ෆයිට් කරනවා ඇති ඇහැ ගහගෙන ඉන්නේයි කියලා නිකම් මොකද්ද මේ ඇඟේ ගායට ගිහිල්ලා මේ කොල්ල එකතු කරන මේ ගානේ එක්ක මුට ගැහිල්ලක් ඇති එක්ක එන්ජිඔ ප්‍රොජෙක්ට් එකක් වෙන්නේ කියලා එයා කතාව කරුවාට පස්සේ ඒ අම්මන්ටි හැමතැනටම මේ කතාව කියනවා ඊට පස්සේ අර ගෙදර කොල්ලගේ අම්මට ආරංචි වෙනවා අම්මා ගෙදර ආපුවම කියනවා මේ කටේ වැඩ කරලා අතේ වියදම් කරලා රටේ බැනුම් ගන්නවා මොකද්ද මේ කරන්නේ වැඩි කවුද කීවේ කරපන් කියලා කියට අකෝ එයා කාට දැන් ප්‍රභූවරයා විතර නෙවෙයි ගෙදර ගියාම අම්මත් බයිනවා මාංශල ගෙදර ගියාම රොටි කැල්ලක් ලුණු මිරිස් එක තල්ලා දෙනවා විනෝඩ දීලා අම්මත් බයිනවා ඉතින් මූ ගිහිල්ලා යාළුවන්ට කියනවා නැත්තම් කතා කර ගන්නවා යකෝ දැන් අර ප්‍රභූවරයා බයින එක ඒක උට තේරෙන්නේ නැහැ ඒක ඉතින් අර මකර පැලැන්තිය වැඩක් නේ දැන් ගෙදර ගියාම ගෙදර බයිනවා අපි බැන්දනම් ගෙදර ගෑණි බයිනවා මේ මොකද්ද උඹ කරන්නේ කියලා මේ මිනිස්සයා මේ මට්ටම කඩාගෙන යන්න එයාට ගිනාපු ඥානයක් ගිනාපු කර්ම ශක්තියක් තියෙන්න ඕනේ මේ ප්‍රභූවරයා බැන්නත් එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය කටකතා පැතිරුණත් මේ වැඩේ හොඳ දෙයක් නේ. ඒකෙන් කාටවත් සේවයක් වෙනවා කියලා පිරිසත් නම්මගෙන ශ්‍රමදානට ඉදිරියට යන්න පටන් අරගත්තොත් අර ප්‍රභූවරයා ප්‍රසිද්ධියේ කටකතා කියන්න පටන් අරගන්නවා. ආ වැඩේ හරි නේද මල්ලි? හතවල් ගෙදර බඩුවක් ඉන්නවනේ. එහෙනම් ඡන්දෙටනේ අරකයි මේකයි කියලා කටකතා ප්‍රසිද්ධිය කියන්න පටන් ගන්නවා. මෙච්චර මහන්සිලා වැඩ කරද්දී යාට ඇහෙන්නේ ඇනුම්බස් ඉසලගේ රහස් කටකට මේක කියන තුන්වෙනි අවස්ථාව කියලා. මේ හොඳට මහන්සිලා වැඩ කරලා කල්ලාතුව මේ වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා හතරේ ඉඳලා හය වෙනකන් ශ්‍රමදාන කෙරුවත් සෙනසුරාදා හන්දෑවේ ඉරිදා වැඩ කෙරුවත් මිනිසුන්ගෙන් ලැබෙන්නේ අර වගේ කතාවක් කියලා. ඉතින් ගාන්ධිතුමා කියලා තියෙනවා මෙව දන්නේ නැතුව සමාජ සේවයට යන්න එපා. මේ විශාල මකරේ මෙවට යනවනම් මේ පාඩම ඉගෙනගෙන ඵලයන්. ඉස්සල්ලා උඹට මිනිස්සු උඩේ ඉඳලා විම තියා බලල මොකහටද ළමයා ඔබ යන්න හදන්නේ? ඔව් අම්බලට හරියන්නේ නැහැ. ඵලයල යන්න පැත්තකට එව්වට වෙනම කට්ටිය ඉන්නවා කියලා නිකන් තුණ්ඩම් කරලා දානවා. එහෙම නැත්නම් ගෙදර එනකොට ගෙදර කට කතාව පැතිරලා තියෙනවා. මොකද මේ අහවල් තැන්ට යනවායි කියලා කියන්නේ මොකද්ද මේ වැඩේ කරනවා කියලා කියන්නේ මොකක් හරි එහෙම සම්බන්ධයක් තියෙනවද කියලා ගෙදර මිනිස්සුම ප්‍රශ්න කරනවා. එහෙනම් තමන්ගේ හිතවත තුන්වෙනි එකට තුඩ තුඩ කතාව පැතිරෙනවා කෝපි කඩේ හරි මේ ළඟින් යනකොට ආ වැඩේ සැට් නේද වැඩේ හරි නේද කියලා පටන් අරගන්න. ඉතින් දන්නේ නැත්නම් යන්න එපයි කියලා. ඉතින් ඒක තියෙන්නේ පුණ්‍ය බහයි. පින් කටයුත්තක් කරන්න යනකොට ඒ හැම තැනකදීම බාධා කරනවා. ඉතින් මේ මිනිස්සයා මේ කෙලින් කතා කරද්දි කට කතා පතුරවද්දි ප්‍රසිද්ධ චෝදනා කරද්දි මේ වැඩේ දිගටම කෙරුවොත් අර ප්‍රභූවරු එකතු වෙලා මොකක් හරි නඩුවක් පටලවනවා මේ මිනිස්සයා. නඩුව පටලවල මෙයත් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. ඉතින් අර මිනිස්සයා වැඩ කරන්න යනකොට කවුරු රැවිල පාර හරස් කපනවා මොනවද කරලා වලියක් දාගන්නද? මේ මිනිස්සයා දැනගන්න ඕනේ මේ අර අර ඉස්ලාම ගිහිල්ලා ආදාර ඉල්ලපු මිනිස්සයාගේ ඉඳලා එයාගේ වැඩෙන වෛරය තමයි මේ පේන්නේ. මගේ පැත්තෙත් මම මේක අරගෙන යනවා. අරගෙන යනකොට මේ මිනිස්සයා කෙලින්ම
ගහ බැන ගන්න මට්ටමට උවට එන්න එපා අපි පළවෙනි පස්පා ගන්න එන්න එපා අරකයි මේකයි කියලා සද්ද දාන. ඉතින් මෙයාට පුළුවන් ඕනනම් ගහ බැනගෙන යන්න මෙයාට සෙන එකක් ඉන්නවා. නමුත් ඒ කෙරුවොත් ඔය කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට යන්න දෙන්නේ නැහැ. මේක හරියට අර භාවනා කරගෙන යනකොට අරමුණ කෙරෙහි කම්මැලිකම නීරසකම එනකොට සද්ද එනවා වේදනා එනවා හිතවිලි එනවා පරණ අතීත මතක එනවා නානා ඍතු වේසමවා මගෞරණි. මේක සමාජ මට්ටමට දාලා ගාන්ධිතුමා කියලා තියෙනවා. ඉතින් යම් කිසි විදියකට මේකේ නා ඒ බැනුමුත් අහගෙන තමන්ගේ වැඩ ටිකක් නතර නොකර මේ ප්‍රයෝගයේ ප්‍රයත්නයේ ඉදිරියට ගෙනිච්චොත් එක්කෝ සදා ජීවිතාන්තය දක්වා හිරේ එන නඩුවකට පටලවනවා නැත්නම් රහතින් මරනවා. ඒක තමයි ගාන්ධිතුමාට උනේ. ගාන්ධිතුමා ඒ නිදහසක්න කරගෙන යද්දී රබින්ද්‍රනාත් ටාගෝර්තුමා ඉතින් ගියාම ඒ තව මුස්ලිම් දෙන්නෙක් විතර එකතු වෙලා වැඩේ කෙරුවේ මට මතක නැහැ. ඒ කට්ටියට බැරි වුණා ඉදිරියට යන්න. ගාන්ධිතුමා ඉදිරියට සරණ ගිනිච්චා නිදහස දිනාගත්තා. දිනාගත්තට පස්සේ ඉන්දියන් ජාතිකයෙක් විසින් වෙඩිතිල මරනවා. මරනවා ඒකේ කතා දෙකක් නැහැ. කේන්ද්‍රියත් තුනේ ඒක තමයි. ඕනෙම නායකයෙකුට එක මට්ටමට ගියාට පස්සේ එයාට කල්ැතුව කියන ඔය සෙල්ලම කරන්න එපා. එන්න එපා. ඊට වෙනම පැලැන්තියක් එනවා ප්‍රභූවරිනු ඔබ මේ කොහෙන්ද ආප මේ මේයි බෙල්ලෙක් ඇවිල්ලා මේ මොනවද කරන්න හදන්නේ කියලා කිසිම කෙලින්ම කියනවා. එතකොට එයා තමන්ගේ අරසාව නොතකා මේ වැඩේ කරන්න ගියොත් ඉතින් ගා මෑන් මිෂින් ප්‍රවිලාකාරී මිනිස්සය නැහැ. එහෙම නැත්නම් බරපතල වැඩ ඇතුව ජීවිතාන්තය දක්වා සිර දඬුවා. එහෙම නැත්නම් මිනිමෙරුන් නඩුවකට පටලවලා. ඉතින් මේ හතරවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ චරිත දිහා බලනකොට දේවදත්තගේ පැත්තෙන් රාජ්‍ය මට්ටමේ එහෙම නැත්නම් චින්චමානවිකාවේ පැත්තෙන් නානා ප්‍රකාර විදියට ආවා. ඉවෙදි බුදුරජාණන් වහන්සේ ගත්ත මේ උපක්‍රම දිහා බලනකොට අර අපන්නක ප්‍රතිපදාව තමයි. ඒක කියවන්න අපන්නක ජාතකේ කොහොමද බුදුරජාණන් වහන්සේ මේ Tamanට විරුද්ධව ගැල් සාත්තුකාරයත් එක්ක ජාම බේරගෙන එයාට අහුවෙන්නේ නැති වෙන විදියට මෙයත් ගල් සාත්තුවර යනවා මෙයත් ගල් සාත්තුවර යනවා. ඉතින් ගියාට පස්සේ යම් හේකින් මරා ගන්න බැරි වුණොත් යම් හේකින් හිරේ දාන්න බැරි වුණොත් මුළු රාජ්‍යෙම එකතුල මෙයාට නම්බු නාමයක් දෙන්න පටන් ගන්නවා. මෙහෙම කෙනෙක් බැන්නට නතරුණෙත් නැහැ, කට කත්තක් පැතුරට නතරුණෙත් නැහැ, කෙලින් බැන්නට නතරුණෙත් නැහැ, ගහන්න යනවා. ඒ තරම්ම ප්‍රතාවත්, ඒ තරම්ම රට රාශි, ඒ තරම්ම ජාතික කක්කමක් ඇති නියෙම්ම පොර කියලා මල් මාල දාන්න පටන් ගන්නවා. එදාට ඌට නැති වෙනවයි කියලා කියනවා ගාන්ධිතුමා. මෙතෙක් කල නම් උගේ ෆයිට් එකට ඌ තමන්ට තමන් හිටියා. ඔය නම්බු නාම ලැබිච්ච දවසේ ඉඳලා ඒකට ඒකවත් නැති වෙලා යනවා. ඔය පහදම් පන්ති පහ දන්නේ නැත්නම් අනුන්ගේ සීනි කිරන්න යන්න එපා. ඒක තමයි පුඤ්ඤ බාහී කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේකෙදි කතා කරලා කියනවා මහා පුඤ්ඤ බාහී. ඔවා කරනකොට ඒකට සාපේක්ෂව සති සම්පජඤ්ඤය වැඩෙන්න ඕන. දන්නේ නැති ශේස්ත්‍රොල නටන්න එපා. ඒක නිසා තමන් තුලත් ඒ ධර්මයත් වැඩෙන ගමන් ධම්මට්ඨ ධර්මයේ පිහිටලා සීල සම්පන්නෝ එnde ඌව පිළිබඳව කටයුතු කෙරුවොත් අර ඒ පැත්තෙන් නැගීගෙන එන විශාල අපි කියන ඊර්ෂ්‍යාවක් එහෙම නැත්නම් ඒකටම බාරගත්තු කට්ටියක් වෙන අපි තමයි රාජ්‍ය සේවය කරනවා අපි තමයි සමාජ සේවය කරනවා මේ කොහෙන් ආපු කැයි බිල්ල මොන කරන්නද කියලා කටකතා වතුරුණානේ. ඉතින් ඒකව දේශපාලන ජීවිතේ ගිය ඕනම චර්ිත අධ්‍යා බැලුවොත් යාගේ ජනප්‍රියතාවයත් එක්ක විශාල හිතපු නැති පැත්තකින් කටයුතු කරන්න වෙනවා. රාජකීය ලේ තියෙන අයට ඔක පොඩි කාලේ ඉඳලා පුරුදුයි. දැන් එහෙම නැහැනේ. දැන් ওই ප්‍රජාතන්ත්‍රවාදිකවන්ට රාජකීය ලේ අවශ්‍ය කරන්නේ නැහැනේ. ඒක ඕනම කෙනෙකුට ශිල්පෙන් යන්න පුළුවන්. ඊට තේ මේ වගේ තාක්ෂණය ආවට පස්සේ ඔකට තවදුරටත් පහර වැදුනවා. දැන් ආයතනයක් කියනවා ওই තාක්ෂණ ප්‍රශ්නේ ওই සමාජවාදී සමාජශීලී ප්‍රශ්නේ ආවත් අර පැවිදිච්ච කුල ભેදයට ආයතනක් වෙනවායි කියනවා. එතන තියෙන්නේ ඒ අය කටි ඒ උපදින්නේ බ්‍රාහ්මණ කුලේ. ඒගොල්ලන් තමයි අධ්‍යාපන කටයුතු විතර කාටක් කරන්න බෑ. ඊට පස්සේ රාජ්‍ය කුලේ ඉන්නවනේ ඒක තමයි පරිපාලන කටයුතු. ඒවා ඒ අර කාටවත් කරන්න බෑ. ගත්තම කඩු ගත්ත කැපුවා. ඊගාව ශුද්‍ර. ඒක තමයි ගොවිතන්සා බිස්නස් කරන්නේ. වෛශ්‍ය. අත්තට පාවැඩ කරන්නේ ඒගොල්ල. ඔතෙන් තමයිලු ආයෙත් එන්නේ දැන්. දැන් මේ කොරෝනා ප්‍රශ්න දිහා බලන්න. එවන තමයි ගිනි ගන්න හැටි බලන්න. ගිනි කඳු පුපුරන හැටි දිහා බලන්න. යල ගැලුම් එන දිහා හැටි බලන්න. මොකද්ද පණිවිඩයක් තියෙනවා. අපිට තාම කියව ගන්න බෑ.
පිංගතිය අත්තන්න ඒක ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒගොල්ල කල්යතුම භාවනා වඩලා කියන උකට බය නොවි ඉන්න එක තමයි අපි සතිය වඩන්නේ. ඒ නිසා අපි කල්යතුම සතිය වඩලා තිබුණොත් ඔය මොන විදියට ගොරවගෙන ගුකුළු රාගෙන ආවට අපි බොහොම සතුටින් ජීවත් වෙනවා. ඉතින් එතන ධර්මතාවයක් හෝ විද්‍යාවක් පේන්නේ නැහැ. ඉතින් ඒකට සාසනයේ වශයෙන් දීලා තියෙන පින් ඇතියත් ඔකේ. ඒවට කියන්නේ පෙරපින් කළ. ඒ වගේම පතිරූප දේ වාසේ පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදි යොන්සමංශකාරි. ඔය හතර තියෙන කෙනාට මොකද්ද අරසාවක් තියෙනවා. හැබැයි කටපූච්චා නම් කියන්න බෑ. මොකද හෙට අනික් ගමන ඕ ගසාගෙන යයිද දන්නේ නැහැ. ඒක නිසා ඒකම නැවත නැවත කරනකොට අපි නැවතත් මේ රාජ්‍ය සඳහා වෙනම කට්ටියක් ඉන්න ඒගොල්ලන්ටම දෙන්න ඕන අනික් කට්ටිය කරන්න එපයි කියලා හෝ එතන මේ කර්මයේ සහ කර්මඵලයේ 100%ක් තියලා කරනවා නෙවෙයි. මේ අපන්නක ප්‍රතිපදාව තේරුම් ගන්නවා. අපි යම් කටයුත්තක් කරගෙන යනකොට ඒක දිගට කරන්න පුළුවන් නම් බාධාවක් නැතුව ඒ කියන්නේම තමන්ගේ පෙරපින තමයි. හොඳට බලන්න වැඩක් කරගෙන යනකොට එක එකකට හම්බෙන බාධා. මේ බාධා ඉගෙන ගන්න. ඒව ගැන මේ අවබෝධයෙන් ඉන්න. ඉන්නකොට තේරෙනවා අපි එහෙම දෙයක් වුණා නම් එහෙම මට දැන් මේ භාවනා කරන ඉන්නේ මට මොන තරම් කරදරයක්ද. ඒ නිසා අර කිනාගේ බාධා නැති කරන කලන්න පුළුවන් පින කරන්න. උපකාරය කරන්න. අනේ මට මේ බාධාව නැතිකම එහෙම නැත්නම් අපි හිතමු ඇඟිල්ලක් තුවාල වෙලා තියෙනවා. ඒකට අපිට ඉඳගෙන ඉන්න බැරි දෙනවා. ඒකට අනික් ඇඟිලි නම් මේ තුවාල නැතිකම කොච්චරක් සතුට වෙන්න පුළුවන්ද? අර පිනට ලැජියාව කියලා කියන්නේ අර තුවාල වෙච්ච ඇඟිල්ලට සලකනවා. කලකලා කියනවා අර ඉතුරු කංගිලි නාමය ගැන සතුටුයන් කිය. ඉතින් අපි අර ලෙඩ වෙච්චි තුවාලය ගැන කකුල ගැන විතරක් දඟලන්න පටන් අරගත්තොත් අපිට මතක්ුනේ නැත්තම් තව ඇඟිලි නාමයක් මේ කරදර නැති බව කියලා අපිට පේන්නේ අරක විතරයි. ඒක පුණ්‍ය නෙවෙයි. ඒක පාපතර වැඩක්. ඒකටම නම් සමාන නෑ. අපි ඔය පුංචි කාලේ පොතක තිබුණා හතර දිනක් එකතු වෙලා වෙන වෙන තැන් වලින් ගිහලා කපු ගෙනල්ලා තියාගෙන කැටලා විකුණලා වියදම් එක දීලා තියෙනවා. ඉතින් පස්සේ මේ හතර දින එකතු වුණාට පස්සේ කොළඹ හතර දාම එකතු වෙලා කම්පැනියක් ගහගත්තොත් ලීසි කියලා විශාල මේ කබඩාවක් අරගෙන ගෙනල්ලා කපු වැවෙන කාලේ ගෙනත් තියාගෙන ඉතියලා කපු නැති කාලේ විකුණලා හොඳට ජයට බිස්නස් එක කරගෙන යනකොට මේකට මීය බෝ වුණා. කපු යට ගන්න. ඉතින් මේ මීය කපු යටයක් කන්න අර මුළු කබඩාවම කාගෙන යනවලු. එතකොට අර කපෝල වටනාකම නැතුව මේ දසහතේ කල්පනා කරාලු. යකෝ මෙච්චර මහන්සිලා හදාගත්ත හතර දිනාගම දේ මීය කන කොහෙන් කරන්නේ? ඊට පස්සේ එක්කෙනෙක් වල උට හොඳ මෙඩේ පූසෙක් හදන එක. අනේ පූසාවට පස්සේ මී ප්‍රශ්න නැහැ. ඉතින් ඔක්කොම හිතාගත්තලු දැන් මේ පූසා මෙච්චර උදව් කරපු නිසා කකුල් හතර දින බාරගත්තා. විශේෂයෙන් තෙල් ගානවලු මත් දිනවලු පිරියම් කරනවලු එක දවසක මේ පිටිපස්සේ කකුලේ හොඳට මසාජ් කරලා තෙල් පහකටයක් බැඳලා ගිතෙල් හරි වේදන් බැඳලා තිබ්බා ඉතින් අර පූසතරක කරදරයි ඉතින් ඌ ගිලව ලිප්පක පුදිය ගත්තා පස්සේ පහකටේට ගිනි ගත්තා. දැන් මේක හොඳට බැඳලා තියෙන නිසා මුළු කකුලම පිච්චෙනවලු. මේක කෑ ගහගෙන දුවපුවාම ගබඩාව ඇතුළට මුළු ගබඩාවම ගිනි ගත්තා. මියෝ ගාබණන් ජාර නඩුව හිතුට කිතු වෙනවනේ. දැන් ගබඩාව ගිනි ගත්තා පස්සේ අර ඉතුරු තුන් දෙනා නඩුවක් දැම්මලු මේ මිනිහට විරුද්ධව, ඒ කකුල අයිතිකාරයට විරුද්ධව. මෙයාගේ දුර්ලකම නිසා තමයි මේ ගබඩාවම ගිනි ගත්තේ. නිසා මෙයාගේ වන්දිල්ල නඩුකාර හොඳුර කරුණ බලකවලු පිච්චිච්චි කකුල ඇරගෙන දිවි අනික් කකුල් තුනනේ. ඒචා උඹලා තුන් දෙනෙක්දල මූට වන්දියක් ගවන්නේ කිව්වා. ඒ වාගේ අපි කල්පනා කරනවා පිච්චි කකුල කරදර වුණාට අනිත් ඇඟිලි තියෙනවනේ අපිට. දැන් දත් 32 දතක් අමාරු වෙච්චාම ඉතුරු 31ක් තියෙනවනේ. දකුණු කකුලේ දණිස් අමාරු වුණාට වම් කකුලේ දණිය තියෙනවනේ. ඉතින් අන්නේ විදිහට ඒ රිදෙන එක අමතක කරන එක නෙවෙයි එකෙන් කියන්නේ. ඒකට හොඳට සලකන්නේ ඒක වෙනම කතාවක්. ඉතින් කල්පනා කරන්න සාපේක්ෂව අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒකට විරුද්ධ වෙන පැත්තක් තියෙනවා. ඒකේ දුක් නැතිකම අපිට අද මේ විදිහට manussත්ව භාවයක් ලැබෙන්න, බුද්ධෝත්පාද කාලයක් ලැබෙන්න, මේ ක්ෂණ සම්පත්තිය ලැබෙන්න, මේ වගේ සත්පුරු සාහසයක් ලැබෙන්න, බණක් ඇහෙන්න, පැවිදි වෙන්න මේ පුංචි පිනක්ද තියෙන්න ඕනේ. දැන් අපි අඬන්නේ මොනවද කියලා බලන්න. මේ පුංචි දෙයකට අපි අඬනවා. එතන පින නෑ ඒක ඇත්ත. ඒක දැන්වත් කරපන්.
තමන්ට යමක් ආසනම් ඒදී දෙන්න කාට හරි ආසමදී දෙන්න දැනුම පිදලා දෙන්න ඒක තමයි ලොකුම පින ධම්ම දානේ ඉතින් ඒක කරන්න එපයි කියන්නේ භාවනා කරුවයි කියලා එමෙතන සතියින් ඉන්නකොට අර දන්නේ නැති කෙනා පුණ්‍ය බහායි කතා කියනවා ඔය පින්කම් කරන්න යන්න එපා භාවනා කරලා ඉඳපන් කියලා. දැන් කියන්නේ පින්කම් කරන්න සතියින් කරන්න. මලක් නෙලනකොට පැන් කුටිය පූජා කරනකොට බුද්ධ පූජාව කරා ඉවචින් සාමාන්‍ය චාරිත්‍ර ගමන්ට හිතෙනවා ඒක හුතුවට කරන්න බෑනේ සතියින්. අමතර කුසලයක් සිද්ධ වෙනවානේ. ඉතින් අන්නේ විදිහට මේ ආරාම රෝපාවන රෝපා යේදනා සේතු ගාමිනෝ සේතු කාරකෝ කියලා විදිහට මේ හැම දෙයකම පුළුවන් පුළුවන් වෙලා උදව් කරන්න. ඒක අගේ කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මේ සතියට හෝ පැවිද්දට හෝ කිසිම බාධාවක් නෑ. ඒ නිසා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා බෞද්ධ භික්ෂුවට අහවල දෙයි අකැපයි කියලා කවුරු හරි කියනවා පොඩ්ඩක් අත උස්සන්නකො මං එයාට කියලා දෙන්න. කිසිම දෙයක් අකැප නෑ. මොකද අපි රහත් වෙනවයි කියලා කියන්නේ සුදුස්සෙක් වෙනවයි කියන එකයි. අපි අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෝලියෝ අපිට විතර වැඩක් කරන්න පුළුවන් කවුරක්වත් නැහැ. මොකද අපි විවේකීව හිතලා බලලා අපිට හිතෙනවා මෙන්න මේ පැත්තේ මගේ පින් අඩුයි. මම මේ පිට කරගෙන යන්න ඕනේ. මට මේ දේ කණ්ඩ ආසයි. ඒ කියන්නේ මට ඒක ඇති වෙන්න ලැබෙන. එහෙනම්කට හම්බෙච්ච ටිකක් දාන දීපම් ඔබ මනාපදී දීපම් මනාපදායි. ඒ වගේ තමන් ආසම කරන දේවල් අනිත් අයට ඉගෙන ගන්න කැමති අනිකට උගන්වන්න. නිකම් කෙටියෙන් කියන්නේ තමන් සතියට කැමති නම් සති කාට හරි පොඩක් කියලා දෙන්න කියලා මොකක්ද හම්බෙන ආනිසංශය කියලා බලන්න. හිතා ගන්නවත් බෑනේ. ඒක මේ සතිපාසල පිහිටුවේ නැත්තම් මටවත් තේරෙන්නේ නැහැ. මොදි ඉස්සලා තිබුණේ ඔය මහා පුණ්‍ය බාහි අදහස් තමයි මයි ළඟ. කවුරු හරි ගිහිල්ලා ඔය දඹදිව යන්න හදනවා සාංගික දාන දෙන්න ආවම කියනකොට මට පේන්නේ මේ මිනිස්සයා මේ අපරාධ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ මොනවටද යොදවන්නේ කියලා. මොකද මං දාන දීලත් තියෙනවා මං දඹදිව ගිහිල්ලත් තියෙනවා. ඒක නරා වලක් ඒ දවස්වල. ප්‍රසිද්ධ වැසිකිළියකට යනවා වගේ තමයි දඹදිව යනවායි කියන එක. උහි යන්න ඕන ගමන් නැහැ. මං කියන්නේ ලංකාවේ බුදුහාමි ඉපදිලා ඉන්නවා කියලා ඒකට මතයක් හදන්න කියලා කියන්නේත් නැහැ. නමුත් මේ තමන් ඒ කර ඕනම දෙයක් කරන්න ඕනම කෙනෙකුට උදව් කරන්න ඒ කරන දේ මේ මුල මම යන්න හදන මේ වැඩේට. මම මේකෙදි මේ දේවල් කරනවා. ඊට පස්සේ මම ඉවරනාට පස්සේ මම ඇවිල්ලා මගේ වැඩේ කරනවා. ඉතින් අන්නේ මුලමදාග සතියෙන් කරනවා නම් දානියක් දෙනකොට පුබ්බ චේතනා මුංචන චේතනා අපර චේතනා දන්නවනම් ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා කියලා. නැත්නම් තුන් හිත පහද දන් දෙනවායි කියලා. ඉතින් හොඳයිනේ. තුන්විත පහද දන් දෙන එක දෝෂයක් ඇත්තේ නැහැ. මොකද ධර්ම දානෙ කියන්නේ දානෙ. ඉතින් ඒ නිසා කියන්න පුළුවන් අපි මේ දානෙනේ සාමාන්‍ය හුඟක් කළාට ඔය ආරාම රෝපා වන රෝපා වල තියෙන දාන කතා. කම්මස්ස ඥාන සම්මාදිටිය. ඉතින් දාන කතාව සරුවචනන්සේ අගය කරන්නේ ඡාග පටිනිස්සග මුත්‍ත්‍ය අනාලිය. ඡාග කියලා කියන්නේ ත්‍යාගවන්තකම. පටිනිස්සග කියන්නේ අතහැරීම. අනාලිය කියන්නේ ආලේ හැරපීම. ඡාග මුත්‍ත්‍ය මුදාහැරීම. ඔය වචන හතරමයි නිවනට සඳහන් කරන්නේ. නිවන කියන්නේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ත්‍ය අනාලයෝ. ඉතින් මේ දානේ තියෙනවා නිවනේ රසය. දානේ දිල යමක් බලාපොරොත්තු වෙනවා නම් ඕන්න කැතයි. දීව සඳහා දානයක් දෙනවා නම් පාරමිතා ශීර්ෂයෙන් කියලා කියනවා තුන් සිත පහද දන් දෙනවා කියලා. ඉතින් ඒක ලස්සනට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. භාවනා කරන්න කෙනාට උනත් මේ තමන් කරන චාරිත්‍රය කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක සතියෙන් කරන්න. ඉතින් එතකොට ධම්මට්ට කියන වචන කිට්ට වෙනවා. කියන්නේ ධර්මයේ පිහිටලා. තමයි තමන් කරගෙන යන වැඩ වලින් බිමට බහින්න ඕනේ නැහැ. සීබුද්ධියෙන් එළඹ සිටි සීයෙන් බුද්ධියෙන් යුක්තව දානයක් දෙන්න බලන්න. ඒ වගේම සීල සම්පන්නෝ. ඒ වැඩේ කරන්න ගිහිල්ලා සීලේ මද ඇත්තත් එක්ක වැඩි ගැවසින් යන්න එපා. තමන් අඬුවෙන් අල්ලලා කරන්න තියෙන වැඩි කරලි වල පැත්තකට වෙන්න. අත දාන්න යන්න එපා. දාන්න යන්න ඕන ගමන් නැහැ. ආන්නේ විදිහට වැඩේ කරනවා නම් කරන වැඩේ හැඩේ තමයි අපි මේ අදි කුසලයේ කියලා කියන්නේ. ඒක තමයි අරති කියන වචනේ කාමාතේ පටමාසේන ဒုတိය අරති උච්චති. ලාමක කුසලයට යන්න පටන් අරගත්තොත් එමස්සියා අන්ධකාරෙන් අන්ධකාරට යනවා. ඒක නිසා බුදුජාන විශ්ේ මේ බුදුනට පස්සේ මාරර තර්ජනය කරනවා අනුමත්තේන පුඤ්ඤේන අත්තෝමයි යන්න විජ්ජති. යේසන්තේ අත්තෝ පුඤ්ඤං තේසන්තේ වත්තුම රහති. මාරේ මේ අනුමාත්‍රෝ පිණින් මට ඇති වැඩක් නැහැ. මම ඒක කරලා පාරමිතා පිළිලා තියෙන මන් දන්නවා.
අනුමත්තේනෙව පුඤ්ඤේන අත්තෝ මහියන්න විජ්ජති. යේ සම්තේ අත්තෝ පුඤ්ඤං කාටරි තාමත්තේ පිංකම් කරලා පින්තන ජේ සම්තේ අත්වත්තු මර දුන්න ගිහිලා කියන්න වටිනවා. උඹට මම වෙන ජොබ් එකක් හොයලා දෙන්න ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න. මයි ළඟ නෑ ජොබ් එක. ගිහිලා කරපන් කියලා. ඉතින් ඕක පිළිබඳව විශාල වාදයක් ඇති වුණා 1938 48 කාලේ. ඒ මේ කියන්නේ පිංකම් කරන්න එපයි කියන එක නෙවෙයි කියලා. නමුත් එදත් ඉඳලා තියෙනවා මේ ලාමක කුසල් කරන එක නෙවෙයි වැඩේ. ලාමක කුසල් කරන්න කෙනෙක් උනන්දු කරනවා නම් ඒ මාර්යා වෙන්න බෑ. මාර්යා ලාමක කුසල් කරන්න කියන්නේ බෞකාරයකට. අධි කුසලයේ කරන එක නම් බිමට දාන තමයි මාර්යා ඉන්නේ. ඌට කතා කරලා කියනවා ඔය ලාමක කුසලෙන් මට අදි වැඩක් නෑ. ලාමක කුසලෙන් යම් කිතිකුන්ට වැඩක් තියෙනවා. ඔබ ගිහිල්ලා ඉතන කියපන්. ඉතන මාර්යාට පයින් ගහන්නෙත් නෑ. ඉතින් ඔය කතාව මේ සුත්ත නිපාතේදී. ඉතින් තමයි බුදුරජාණන්සේගේ ගමන සදාචාරයක් තියාගෙන පවපිනක් තියාගෙන මාර්යාත් එක්ක ඒ ඔක්කොම යන ගමන් අර එන්නේ අදි කුසලයට යන වැඩේ ධම්මට්ට කියන්නේ ඕනෝකට තමයි. ඒක තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එන්නේ තමන් ඒ ධර්මයේ තුල ක්‍රියාකාරකම් තුල විපරිණාමයක් දකිනවා. ඉතින් ඒක තමයි මේ අපි නොකලොත් අපි පරිණාමේ නොවි අපි එකතුයි සම්මට්ටමේ නැත්තම් මේ ලාමක මිනිස්සෙක් මට්ටමේ මැරලා යන්න ඉඩ තියෙනවා. මේ ජීවිතය ඇතුළත ඒක වෙනවනම් ඒකට සජීවී ශාසනය කියලා කියනවා. ඒ සජීවී ශාසනයක් තියෙනවනම් අභියෝග තමයි එහෙම නැත්තම් එයාට එන බාධක ධර්මවල හැටියට තමයි පේන්න තියෙන්නේ මෙහා ඇත්තටම ඉල්ලමට බහිනවද කියලා. මෙහා ඇත්තටම කඟති කිහිලට පේනවද කියලා. ඒක දෙන්නේක්ගේ සමාන නැහැ. හැබැයි ඉතින් අර සමානකමකුත් තියෙනවා ගංගති ගිහෙලට පීණීමක් තමයි තියෙන්නේ. ඒකට මේ පොදු ජනමතවලත් එක ගැළපෙයිද නැද්ද කියලා මුලදිනම් අනුමත කරන්න ඕනේ. පහුවෙනකොට ගත කිරීමක් නැහැ. එහෙනම් තමයි ලෝක වජ්‍ය සහ ලෝක සාමාන්‍ය ලෝක වෝහාර ඉක්මවලා ආර්ය වෝහාරයට යනකොට ඒක නා තේරුම් ගන්නවා මේ ලෝකේ පිනක් දාමක් කරන නැති සංවිධානයක් කරන නැති අලංකාතුන් අලං සංවිධාතුන් තියෙන්න ඕනේ. හැබැයි යා යොමුක් පෙන්වන්න ඕන හැම කෙනාටම මේක වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඕගොල්ලෝ ඉව කරගෙන ඉන්න මම ඒ නායකත්වයේ ගන්නම් අරගෙන මේ වඩා හොඳ ක්‍රම වලට යන්න ඕගොල්ලොත් හෙට මේ වැඩේට ඇහත් වෙන්නේ. අන්න එහෙම තමයි බුදුරජාණන් වහන්සේ තම මනුෂ්‍යයා තුල ඉහළ මට්ටමකට ගිහිල්ලා කිව්වේ නෑ මේක මට විතරයි පුළුවන් ඕගොල්ලන්ට බෑ කියලා. ඔක්කොටම මේක කරන්න පුළුවන් තැනකට ගියාට පස්සේ දේවතාවා කියන බුදුරජාණන් වහන්සේට මෙන්න මේ පින් වලට බය නොවෙන පාර පොඩ්ඩක් මිනිස්සුන් කියලා දෙන්න. යහද බලන්න අද තියෙන සමාජ තත්ත්වයත් එක්ක බලන්න ආරාම රෝප වන රෝප කියන එක මොන තරම් වටිනකමක් තියෙනවද කියලා. ඊ ජනා සේතුකාරක ඒ සාමාන්‍ය ඒ දණ්ඩ පාලම කඩලා දෙන එකේ තියෙන වටිනාකම ඉතින් ඒක කියන්නේ සංසාර ගමනෙන් එතර වීම සඳහා. ඒක මේ ධර්ම මාර්ගයක්. එහෙම නැත්නම් ධර්මයේ කියාදීමක්. අන්නේ ඒ දේ කරන්න බෑ ওই ලාම කුසල් වලට යදී සදී පැහැදී ගත කරන අයට. ඒ නිසා මහජිසයිද ස්වාමීන් වහන්සේ කියනවා තමන් පූර්ණ කාලීන භාවනාවක් ඉදලා ඉන්නවනම් ඔය බුද්ධ පූජාවට පිළිගනි කඩින පිංක නොයි එව්ව කතා කර හිත හිත ඉන්දෙපේක ප්‍රපංච වෙනවා. gider ඉන්නකොට ඒක කරන්න වෙන දෙයක් කරන්න නෑ නේ හොරකම් කරනකොට හොඳයි නේ දන්නේ නේද? නමුත් මේ භාවනාවට ඉදලා ඉන්න වෙලාවේ අනික් කට්ටියත් පැටලවගෙන දාන කතා කතා කරන්න ගත්තොත් එතකොට ඉතින් කියන්න වෙනවා අනුමත්තේ පිපුඤ්ඤේන අත්තෝම යන්න විජ්ජති. ඉතින් මේ දෙක හරියට අවස්ථානුකූල වේදලා කාගවත් හිටතරක් කරගන්න නැතුව මේ පාරේ සමනලේට අතුනමන වගේ මේ පාර හදාගෙන යන එක හරිම සෞන්දර්ය දෙයක්. හැම ආගමකම මේක උගන්වන්න හදනවා. හැබැයි අවසාන නිවන් දැකීම උගන්වන්නට කාටවත් බෑ. නමුත් එලා දිනර කරගෙන යනකොට සාර්ථක වෙනකොට මේ අනුන්ට උගන්වීම නිසා තමන්ගේ අත්දේ බාල කරගන්න. ඒ කියනවා මේ අනුන්ගේ වැඩ බහුනාපින හාපේ කියලා අනුන්ගේ වැඩ ගැන ගොඩක් හිතන ගිල තමන්ගේ වැඩ බාධා කරගන්න එපයි කියලා ධම්මපද කතාවේ තියෙනවා. තමන්ගේ අත දත්තම් පරත්තේන බහුනාපින හාපේ තමන්ගේ අර්ථයේ බොහෝ ගෙනාගේ අර්ථයේ පිනිස පින් කිරීමට කරන්න ගිහිල්ලා එව්ව වැඩි කරන තමන්ගේ කාලය නාස්ති කරගන්න එපා පරිස්සම් වෙන්නේ කියලා. ඉතින් ඒක ඔක්කොටම කියන්න බෑ. ඒක අර වැඩේටම ඉදිරියට ඉන්න කෙනා දැනගන්න ඕනේ කරන වැඩක් සතියෙන් කරන්න අනික් කෙනා ඕනේ කුසලයක් කරගන්න ආයෙත් ඒකට බාධා කරන්නත් එපා. හැබැයි තමන් ආදර්ශවත් විදියට තමන්ගේ අර්ථ කුසලේ බාධා කරගන්න නැතුව දිගට කරගෙන යන්න බොහෝ කරගැනීමෙන් අනුන්ගේ වැඩ තමන්ගේ කුසල් තමන්ගේ කාලය නාස්ති කරගන්න එපා.
මිනිස්සු අනුකම්පා කරන්නේ නැහැ. අනුකම්පා කරුවත් නැත්නම් කර්මෙන් අපිට සාන්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට මේ බහිද්දා අජ්ජත් මේ සංසන්දනය සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා ශිරු දිනාට තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභ්‍යාසයෙන් ධර්ම දේශනාවේ චාරිත්‍රාක් වශයෙන් කරන ධර්ම සාකච්ඡාවක් සඳහා කාලයක් අපිට දැන් ලැබිලා තියෙනවා පැයක විතර කාලයක්. ඉතින් කාට හරි ධර්ම දේශනාව සම්බන්ධව කරුණු මතින් හෝ කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ වෙන මාතෘකාවක් විචනයක් මාර්ගයෙන් හෝ ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන් කැමති නම් මම කරුණාවෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ පැත්තෙන් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. අවස්ථාව ලැබෙන විදිහට ඉදිරිපත් කරන්න. හොඳයි, පටන් ගන්න. මෙහෙන් තාම නැහැ කවුරක්වත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එමනම් මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ, මූල කමඨහන විදිහට මා වඩන්නේ ධාතු මනසිකාරයයි. සක්මන් කරන විට මුලදී පාදයේ පොළවට ස්පර්ශ වන විට දැනෙන තද ගතිය, සිනිඳු ගතිය, සීතල උණුසුම දැනෙන්න පටන් ගත්තා. එක කලක් භාවනාව වැඩින විට මුළු සිර පුරාම තද ගති, චංචල ගති, කම්පන ගති, රස්නේ ගති, සිසිල් ගති දැනෙන්නට පටන් ගත්තා. දෙපතුලේ සිට විස දක්වා මේ සියුම් සියුම් ධාතු ලක්ෂණ දැනෙන්නට පටන් ගත්තා. සක්මනට වඩා පර්යන්තයේදී ධාතු ලක්ෂණ වැඩිපුර මතුවී දැනෙන්නට වුණා. පාදවල මතු පිට සියුම් දැවිල්ලක් දැනෙන්නට පටන් ගත්තා. දිගින් දිගටම දැවිලි පහතට තත්ත්වය දැනෙන්නට පටන් ගත්තා. එක වේලාවක් ඒ දෙස බලා සිටින විට පාදයේ මතු පිට යන සංඥාව පොන්ද වී ගොස් දැවිලි තහකට තත්ත්වයේ සිට රැඳුණා. ඒ සමගම ශරීරයේ උදරය පෙදෙසට අවධානය යොමු වුණා. උදරය පෙදෙසේ සියුම් හිම රස්නයක් වගේ තත්ත්වයක් දැනෙන්නට පටන් ගත්තා. එක වේලාවකින් ඒ රස්නයේ ගතිය නැති වී සිසිල් ගතියක් දැනෙන්නට පටන් ගත්තා. ඒ දෙක බලා සිටින විට උදරේ යන සංඥාව බොඳ වී ගොස් යොම් සැපසහගත වේදනාවක් දැනෙන්නට පටන් ගත්තා. ඒ දෙස මොහොතක් බලා සිටින විට ඒ වේදනාව නැති වී ගියා. නැවතත් ශරීරයේ උදරය, අත්බාහු, පාදවල තෙන්ඩා, පපුව ප්‍රදේශයේ උරහිස, පිට ප්‍රදේශය ආදී තැන්වල කම්පන චංචල බව, සියොම් බව, සද බව, රස්නය, සිසිලස, දැවිලි තැවිලි බව මොහොතේ මොහොත දැනෙන්න පටන් ගත්තා. භාවනා කරන මුල් කාලයේ මේ දැනීම් දුක්සහගත ලෙස දැනුණත් ක්‍රමයෙන් එය සැපසහගත ලෙස දැනෙන්නට පටන් ගත්තා. දෙපතුලේ සිට හිස දක්වා මුළු සිරුර පුරාම ඉහත ආකාරයේ දැනීම් දැනෙන්නට පටන් ගත්තා. මුළු සිරුරම මෙසේ දැනීම් ගොඩක සිටින විට මට දැනුනේ මගේ නිශ්චල වී ගිය මම නිශ්චල වී ගිය වස්තුවක් ලෙසයි. ඒ සමගම හිස් බවක් දැනෙන්නට විය. සැතපී සිටින ඉරියව්වේදී ධාතු මනසිකාරය ඉතා හොඳින් දැනේ. නින්දට යන්නට පෙර සැතපී සිටින ඉරියව්වෙන් ධාතු මනසිකාරය හොඳින් වැඩුණු දවසට නිදා පිබිදියාක් මෙසට වද දෙන ප්‍රශ්නය පවුලේ හෝ අසල්වැසියෙක් සමග ඇති වූ විට මෙම අත්හදා බැලීමක් වශයෙන් ධාතු මනසිකාරයට සිත යොමු කර සතිය පිහිටුවීමේදී ටික වේලාවකින් ඒ පැනයට ධර්මානුකූල පිළිතුරක් ලැබෙන අතර ඒ ප්‍රශ්නය ගොඳ වී දිය වෙලා යන බවක් වැටහි. ධර්ම ශ්‍රවණයකට සවන් දීමේදී එය හොඳින් අවබෝධ වන බවක් වැටහි. තෙරුවන් සරණයි. වාර්තාව එකමනයි ස්වාමීන් වහන්සේ. ලියලා තියෙන දේවල් හොඳයි. නමුත් අපි හැමදාම ධර්ම සාකච්ඡාවක් කරනවා 1-2. ඉතින් මේකේ නා සමාහලා ටික දන්නේ නැතුව ඇති. ඒකයි මේ වෙලාව ඉදිරිපත් කරන්නේ මේ වෙලාව නරක වෙලාවක් කියලා නෙවෙයි මම මේ කියන්නේ. මේ ඇයිට මතක් කරලා දෙන්න මේ වර්චුවල් රිට්‍රීට් වල හැමදාම 1-2 ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. ඉතින් මේ වගේ වෙලාවක් අපිට හැමෙන සුමානක සැරයක් නේ. ඉතින් ඉන්සා මෙතෙන් දෙන කෙනාට යොමු කරවන්නේ ප්‍රශ්න ලැබෙන කෙනාව මේ කිරණ ධර්ම සාකච්ඡාවට කියලා තියෙන විස්තර ටික හොඳයි. ඒ මේ උපදෙස් ටික ලැබිලා තියෙනවා වැඩිත් කරනවා ප්‍රශ්නක් ඉදිරිපත් වෙලත් නැහැ. ඒ ටික හොඳයි. නමුත් ඉදිරිපත් කරලා තියෙන අර වෙලාව නරකම නිසා නෙමෙයි මම මේ කියන්නේ. මේකත් මම ආරාධනා කරා කමටහන් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. නමුත් මම ඒකෙන් ගන්න හදන වෙලාව ඒ ටික අපි දාමු 12 එක
कमटान शुद्ध करोड़ाट मे निकम तमंगे प्रश्न विसंद कमटान वार्ता हाई मे सिग्नल आड़ पे तीन पेहदी लीला तीन की गोत गहन सिग्नल तड़ी सा दवल तमालेनो अद मे तीन वैसी बार कल गुणिया विद्य दिखट करकने अवसराई स्वामी हंस मन सती दिग्त मगे पर्यांक मे पर्यांक भावना स्वभाव कथा करीतर दम अर हर हिस भावेट अर अर सापेक्ष शून्य भावेट अर आना पान सती नतीवेलांट यदि इट पे ये सब दिग्ना तेहरुना इतने हिटिया के हितट वेटी मक ना हितट धनी मकुण ना इतंट गिये हित अर मे आश्वास प्राश्वास कैरेक्टरिस्टिक्स कर्म मूलस्थान कर मट एक ये वेदि वेट हूं तमाइ ये भावना ये वेदि हित किसी मूल कर्म स्थान घट अर खोटू वेला नैतु किसी अरमुनक नैतु ये सीत दिया निरीक्षण बला सिद्धि शीत समालाड सीतुली वल टनवा शीत समालाड आनापान सतीरत्यनवा हेम हरिमूलस्थान किल न ये तर प्रधान मूलस्थान वेडि वशेंग आश्वास प्राश्वास पमनक बलन गति एक्कम अर सापेक्ष शून्यता वेट यन गति मठ वेटहिल तीनवा यदय यदय विनस स्वामी वंश दिए हित दनगिन हिटिया इतने हिटिया गिला एतर शब्द कटवागे हेरुना एक निगंगर गिय बाबे मे बाबेटा मर गिय बाबे तिबुना एत मे बाबेटा उठ पास एक मतक नया वागे होंदर में ही तो देनांग हिटिया हेमे का एवला भी सिहियंग हिटिया गिला एतर शब्द कट हर इच्छे गामांग ए तिबुनो किसी में देख मतक नया आई निंदेंग अब दिवना वागे अर ही नया देख पु ही ने मतक नया वागे स्वभाव या खीते दखने तो लेबुना स्वामी वांस इप मनाए मूल कर्मस्थान मूल कर्मस्थान की आगन एक अनुमान ज्ञानी मेकमें बाधा करना ये स्वभाव वर्तमान सती लाख इसल अभी बाधकन दे कल पाट अर मुन सुध पाट दिशा अर के मेकट विनसा दंगे विनस अड़ेन हरियटम अट इसल योगाचार अद्दल तीन आश्वास प्रश्वास व्यंकर बला उत्साह उत्साह प्रमाण समीप बल प्रमाण मेद समीला भावना बलापृत्ति गुरुरे दिनो आश्वास प्रश्वास पुल अंतर व्यंकल बलो नाम रूप परछेद ज्ञाने परछिन्न ज्ञान होने तरम पे मेदात्र विंसक नैके बेलव दिखा विंसो इति मेक लियान भाषा विधि हरीर पटेन इटे मूल कर्मस्था अनेकोत्तर अतर विशाल विंसत्ति अर कपा मेक निवी लोक निवन पास मेदिक समीन इट पास इंदक इंडक सकमनाई त्वर विलाव पौकर्ण विलाव पर्यांक इन विलाव इंकर्ण विलाव पड़ा पर्यांक हिटिया सकमांकिंद हिटिया हेम विलाव मेकम हिट अन्य सीमा मर्यादा वाल नीम वस्तु नीम अख्यतम अपहित केवल तीन साहुन पहुन भावना करण बेरी अक्ने भावना करण बेरी आरमुन अक्ने मरण चित्तक्षण भावना सिद्ध धन्ना ही अपे अपे मेरे डिश्वा कुमार निवन दगल इंदो के तार ये भावना पास समीशी के लखीन मरण मरण वेदना मत निवन दखीन एम दिनमक अपे बुद्ध साहस ने निवन दगल तीन तीन दीवाड़ती हूंबस नतिवीम तम वेसल हूंबस दागन तम आश्वास प्रश्वास बला प्रश्वास आश्वास बला बला आश्वास मई विस्तर सहित प्रश्वास क्यालिटी मेक प्रश्वास बल आश्वास क्यालिटी दिख वायु पट्ट धात आने वे डिमल सिंगल आई सिंगल बुद्धागम अनम की वाले मन सुखम आवट पास मेक आत्मित्व मनुष्य मे आत्मित्व मनुष्य
එතකොට මමයට ඔළුව ගහගන්න තැනක් නැහැ. මමයට ඕනේ මම විශේෂයි කියලා කියන්නේ. අරකින් විශේෂයි මේකෙන් විශේෂයි. ඉතින් විශේෂ බවම පෙන්නලා දෙන්නකෝ. පෙන්නලා දුන්නට පස්සේ යක් ගංගා නංගගේ වැලියටයක් බවට පත් වෙනවා. ළඟ තියෙන වැලියටත් එක වෙනසක් තමයි. නමුත් වෙනසක් නැහැ. ඕකෙන් තමයි මමය නැති වෙන්නේ. ඕකෙන් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. ඒක අපිට හරි කම්මැලි. මට මුල් ලැබරියෙම දුන්නේ නැහැ මට පළවෙනි මේසෙට වතුර ඇල්ලුවේ නැහැ මට ඇවිල්ලා ආර්දනා කෙරුවේ නැහැ කියලා ওই নানা ආකාර ප්‍රශ්න තියෙන ගෙවල් දරවල මේකේ මොනවත්ක්වත් නැහැ දැටියනම් පොලිමේ ගිහිල්ලා බත්ටි අබ්බේ දාන කනකොට ඌයේ කො ඉස්සරහ බෙදුවත් එකයි පස්සේ බෙදුවත් එකයි එකමයි ඉතින් අන්නේ ඒකට හැඩ ගැහෙන්න අපි කැමති නැහැ අපි හිතනවා ඒක හොඳ නැහැ කියලා නමුත් වෙන්නේ මොකද්ද අපි ওই වෙනස්කමක් දකින්න නිවන් දැක්ක නැහැ මේක පව් මේක පිං ඔය එකකවත් ගෑවෙන දෙයක් ඇත්තේ නැහැ ගෑවෙන තාක්කල් දුරුචර්චකන්තිය මෙතන සිද්ධ වෙන්නේ මම මේ කතා කරන්නේ සිද්ධ වෙන්නේ අර සීමාව නැති වෙන එකයි මූල කර්මස්ථානයේ සහ අනිකුත් කර්මස්ථාන අතර සීමාව ඉඳගෙන ඉඳලා නැගිටිනකොට තියෙන සීමාව අර අරමුණේ මේ අරමුණට යන සීමාව රූප වලින් ශබ්ද වලට යන සීමාව ඔක තේරුම් ගත්තොත් තේනවා රූප හදන්නේ ශබ්ද හදන්නේ එකම ජවයකින් කියලා ඒකම රූප හදනකින් සද්ද හැදුවොත් රූපෙ නැති වෙනවා සද්ද හැදෙනවා සද්ද හදනකින් ගඳක් හැදුවොත් රූප සද්ද නැති වෙනවා මේ එකම ශක්තියකට අපි එක එක නම් දානවා දාපු නම පේනකොට අනිකව නැතිලා යනවා මොකද 18 සංනි නටන්නේ ඔක්කොම එකානේ සංනි දෙකක් වේදිකාවෙ ඉන්න බෑනේ කොළමට අඳින්නෙත් එකම තමයි සීරියක් සට අඳින්නෙත් එකම තමයි සංනි දෙකක් එකවර වේදිකාවෙ ඉන්න බෑ ඉතින් ඒ නිසා අපිට කියනවා පුළුවන් නම් 18ක් තියෙනවා වරින්කෝ දෙකක් එකට එන්නේ නැහැ स्वभाव लक्षण योगावचर आकार सटहांग आकार स्वभाव लक्षण पत्न योगावचर वैडी पत्म सिद्धाने दिग्न सिद्धवा भाव लक्षण इतने स्वभाव ගති විතරයි ඒක මේ මගේ උඹේ පටවිය ආපෝ තේජ මොකක්වත් නැහැ. ඉතින් ඒ වෙනස දරා ගන්න බැරි කමයි අපිට තියෙන්නේ නැත්තම් ඒ වෙනස නම් ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඔය ඒකේ අතරමැද අවස්ථාවක් තමයි විස්තර කරන්නේ වෙනස්කම් තිබිලා වෙනස්කම් නැති වෙනවා. ආයෙසරයක් වෙනස්කම් වලට වැටෙනවා. ආයෙ වෙනස්කම් නැති වෙනවා. වෙනස්කම් නැතුව දැකීමට පද්ධතිය දැකීම කියලා කියනවා. වෙනස්කම් දැකීමට කියනවා අංශු වශයෙන් දැකීම කියලා. ඒක ඉතින් ඝන විනිබ්බෝගය කියලා කියනවා. ආරම්භන ඝන කිච්ච ඝන සමූහ ගැන බිදල බලන වෙලාව සමුස්සේ දාලා බලන වෙලාවකුත් තියෙනවා ඔය දෙකට තමයි මොලේ අපේ දකුණු මොලේ වම් මොලේ තියෙන සමස්ත බැලීම තමයි නැත්තේ අපේ අපි වින්කර බැලීම තමයි අධ්‍යාපනයේ උගන්වන්නේ ඉතින් ඒ ගීල එක දිනුනාට පස්සේ ඔක්කොම එක කැඳ හැලියට යනවා එතන ගියාට පස්සේ නීරස ගතියක් තමයි පේන්නේ සම එක එක බලනකොට පුදුම විදුහුරු ගතියක් විනිවිදන ගතියක් ඔව් මේ තමන්ගේ ආයුධ උපකරණ ටියුන් වෙන ගතියක් තියෙනවා. ඔක්කොම එකයි කියලා බලපු ගමන් ඉතින් මාත් සිරිබිරිස් තමයි සමාජයේ කෙනෙක් විතරයි මහා ලොකු දෙයක් නෑ. ඒකට හරි කම්මැලිකමක් එනවා. අහුණ කරන්නේ මොකටෙයි? ජීවත් වෙන්නේ මොකටෙයි? මොකටද මනුස්සකම? කියලා ඒ වගේ ඔක්කොම නිකන් අගේ ආඩම්බරේ අඩුවීමක් එනවා. ඒකට බුදුජානකසේ විරංජනේ සහ විරාගය කියන වචන දෙක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මිනිස්සු වහකන්නේ. ඒක තමයි මිනිස්සු තනිකන් දුවත හැදෙන්නේ. तरण वैसे धरागंड बरी मुल बेतो मुल क्रियाकार मिगता लौकोत्तर धन धरागंड पिनाकोटिया නෑනේ මුලේ පොඩ්ඩක් කර කරලා දාලා නිකන් නැත විශේෂයෙන් නිකන් අර මේ අබ කාපු මිනිහාගේ මොලේ දානවා වගේ දාන්න පටන් ගන්නවා. පින් ඇති කෙනා දන්නවා මේක විපස්සනා ඥානයක් ඕක කාගෙන හිටපන්. මේ වෙනස තිබුණේ කි මේ වෙනස නෑ. ආයත් වෙනස තියෙනවා ආයත් වෙනස නෑ. ආන්නේ දෙක අතර බොහෝ චක්‍ර ගානක් කරකෙන්න ඕනේ. එතකොට තමයි ඔය පටිච්ච සමුප්පාදේ කියන එක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය තේරෙන්නේ. ඒ නිසා ඒකටයි හම්බෙච්ච ඔයලාට කියන දේ තමයි ඔය ආරේ කඩා ගන්න නැතුව දිකට වෙන්න දෙන්නේ කියලා. කඩ කඩත් බලනවා සමස්තෙත් බලනවා. කඩ කඩත් බලනවා සමස්තෙත් බලනවා.
එතකොට යෝගාවචරයට නිකන් ලෝකේ නිකන් මේ බීපු වෙලාවේ නැති වෙලාවේ වගේ කරකොල ධර්ම ගතියක් තියෙනවා. ඒකයි මේ වෙලාවේ කියන්නේ අරණ්‍ය ගතියක්. අරම නැත්නම් ගැලේකට වෙලා හිටපන්. ගෙදර දොර හිටියොත් එහෙම මේ යකා මේ උදේට එක විදියක් දවල්ට එක විදියක් කියලා ඒ කිවල් වලින් මිනිසුන්ට මඤ්ඤං වෙනවා. ඔලී මඤ්ඤං වෙනවා. මඤ්ඤං වෙන්නේ මේ භාවනා යෝගාවචරය. හැබැයි ගෙදර කට්ටිය තමයි මඤ්ඤං වෙලා මූ ඇදගෙන යනවා. බීතරන් දෙන්න පිසංකොටුවට පිසංකොටුවේ සෑහෙන්න ඉන්න භාවනා කරපුවායි. උන් දන්නවා. ඊළඟට කියනවා පොඩ්ඩක් කොර කරන්න උළු පොඩ්ඩක් කොර කරපුවාම වැඩේ හරිනවා කියලා. ඉතින් කොර කරන එකලු කරන්නේ සයිකියාට්‍රි. يعني අත්දැකීම ගන්න මෙයාට පින නැහැ. මෙයා ප්‍රශ්න කරනවා. දැන් ওই දේත් වෙලා ප්‍රශ්න කරන්නේ නැතුව හිටියනම් සයිකියාට්‍රිස් දන්නේ නැහැ. නැත්තම් මාත් කියන්නේ ඉඳ තියෙනවා මේ මෙයා පොඩ්ඩක් ආවල් මාත්‍යර පෙන්නන්න කියලා. පෙන්නපු ගමන් උඹට දෙනවා ඉන්ජෙක්ෂන් එකක්. කොර වෙන්න දෙන්නේ මොකද මේ අත්දැකීම දරා ගන්න තරම් සතුටින් බාර ගත්තේ නැත්තම් චෝදනා කරානේ. සුදුන කරන්න වෙනවා. ඒක මානසික දුර්ලභ තියෙන කෙනෙක්. ඒතර අරේ කරන්නේ කොර කරන එක තමයි. සයිකඩෙලික් කියලා කියන්නේම මනස කොර කරනවා. ඉතින් ඉන්න බකන් නිලාවේ ඉන්නවා. ඉතින් ගහපු වතේ බලහින් ඉන්නවා. ඉතින් ඌට කියන නිින්ද යන්නේත් නැහැ. කල්ලල්ලා බොල්ලල්ලා බෙහෙත් නැත කරන්න බැදී කියලා. ඉතින් වැඩිම අහන්නේ බෙහෙත් නැත කරන්න තමයි කතා කරන්නේ. ඒ හේතුව මොකද? අර භාවනා ලැබෙන අත්දැකීම දැනගෙන කටවහගෙන ඉන්න දන්නේ නැතිකම. ඒ සාවිසාල අධ්‍යක්ෂක තමයි ලැබෙයි කියලා කවුරුවක්වත් හිතන්නේ. විශේෂයෙන්ම පොඩි ළමයි භාවනා කරන දෙමාපියෝ බය වෙනවා. මේ ළමයා මේ දවස් දෙකයි භාවනා කරලා තියෙන කියන දේවල් පොඩ්ඩක් බලන්න. දෙමාපියන්ට පිස්සු. උපදෙස් දෙන්න ළමින්ට පිස්සු ඇදෙනවා. මුද අපේ හිත කොහොමද නිවන් දැකලා තියෙන්නේ? ඒ දරා ගන්න බැරි කම තියෙන. දරා ගන්න බැරි නිසා අපි කේන්ද්‍රී ගන්නට ඇදගෙන ගිහිල්ලා පිසංකොටුට දානවා. නැත්නම් සයිකියාට්‍රික් කෙනෙකුට දානවා. හුඳක් වෙලා තියෙන දැන් ඉන්න සමහර සයිකියාට්‍රිස්ලා භාවනා කරලා තියෙන. එල කතා කරලා කියනවා ඔය ඕක ආවට පස්සේ විශේෂ අධ්‍යයන කපම කතා නොකර ඉන්න පුරුදු වෙන්න. ඥානරාම සංසේ දන්න තරම් කියලා තියෙනවා කියන්න එපා කියපු ගමන් ඔක් කොක්ක වදිනවා කවින් හරි ඇවිල්ලා. කරවන හිටපන්. මං කියන්නේ ඒක හංගන් දීසියක් කරන්න කියන එක නෙමෙයි. සතුටින් ප්‍රසන්න මනසෙන් කියන්නේ. ප්‍රශ්නයක් විදියට නෙමෙයි ඒක උත්තරයක් විදියට. ඒක ඇත්තටම කියන්නේ ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. ඔය වෙන දේවල් කාටද ධෛර්යයක් වෙන විදියට කියනවා බයක් වෙන විදියට හෝ අයියෝ ඔය ටෙඩිය පරිප්පු මං කාලා තියෙන ඕකක් දෙයක්ද කියලා. මේ අලියක් කරද මොකද්ද ඉන්දියාප්පයක්. ගූ කප්පරක් කාපේ කාට මඩපුවක් ගෙඩියක් ගන්නද? ඉතින් අපි ගංගුල වල වල ගියා. මඩපුවක් කාලා තියෙනවද? නැහැ. ඒකේ එනවා ගඳක්. ඌ ඒක ඇල්ල අයින් කරලා ඉතුරු කැල්ල කනවා. ගූ කප්පරක් කාපේ කාට මඩපුවක් ගෙඩියක් ඌව කියන්නේ දේවල්ද කියලා. ඉතින් හැබැයි සිද්ධ වෙන වෙලාවදී ආට ඉතින් ඇත්තට මේක ඇත්ත ඒකට යට වේදිකාව සකස් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ කියන්න ඕනේ ඌව කතා කරන තාක්කල් උඹ මැනිනවා ඌ කතා නොකර හිටවන් කවුරු හරි කිව්වා හා හොඳයි ඉතින් හරියට අගේ කරන්න නැතුව වගේ කතාව ඇවිල්ලිවල මහා විජිත පුදුනෝ පණ්ඩිත සාංශ කාට හා හොඳයි හොඳයි ගල්දේ පණ්ඩිත සාංශිට ඒ වගේ මුළු ජාතින් කරන ගියා හොඳයි ගිලම්පැටියක් ගමු ඊගාව කට එන්නකෝ කියලා අර මනුස්සයා මේ මාස ගණන් පහත් වෙලා ගිහිල්ලා පඳුරු පොටාක පාකුඩම් පුදලා බලහන් ඉන්නවා මේ සුබපතයි කියලා හොඳයි හොඳයි කියලා ගිලම්පැටිය ගන්න මහන්සියට ඉන්නේ අනික් කට එන්නකෝ කියලා අර මනුස්සයා අර අච්චුබටේ පිටිපස්සේ ගාපු ඉස්සරහේ පුපුරලා ඉන්නේ චුක් ගාලා ගහනවා තව එකක් තිබ්බ ගැව්වා ඉතින් උදේ ඉඳලා හැන්දෑවට කොච්චරයි ඉතින් අපි යන්නේ තෙන්ද දැන් මෙයා මට විශේෂයෙන් සලකાય ඔය පයින් මෙච්චරව බස් එකෙන් මෙච්චරව වෑන් එකට මෙච්චර කිව්වා මෙහෙමයි මෙහෙමයි කියනවා අහගෙන ඉදී කියලා අර මාසෙ උදේ ඉඳලා හැන්ද වෙනකන් අහන්නේ ඕක තමයි ඉඳපු වෙලෙ බැනලත් යනවා හොඳයි ඒ නිසර්ගදත්ත මහරජා නෑ රමණ මහරජා මිනිස්සු ආපම මෙතන මෙහෙම සල්ලි දාලා යනවා ඒකත් ගොඩක් තියෙනවා මෙහෙම කෑම දාලා තියෙනවා ඉතින් මේ රිලෙව ඇවිල්ලා වඩපිට බලනවා කෑම එකක් කරගත්ත ගියා යන්නේ මේ මේ සෙනග ඉන්නවා ඒ හනුව දෙයියෝ ඒ තායිගේ කැවිල්ල උන්ටටම බැනගෙන ගිය රෙද්දක් අතන ගන්න දැන් නැත්නම් මහානුකර කරන දේවල් අකමැ මේ රෙද්දෙන් දෙන්නේ ඒ කාලේ පස්සේ තුරු දෙද්දක් දැම්මා ඊට පස්සේ මම හොඳටම බැල්ල වුණාට පස්සේ සල්ලි මිටක මේක එරගෙන ඒක අහපු වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බලන්න මේ මාස මොන තරම් දියුණු ඇද්ද එයාට ඇවිල්ලා කියනවා අපේ ආගම විනාශ කරන මේ දිනෝ දහහක් කියන කැලේ යාව වෙනුවෙන්ම වන්දනා කරන සෙනගින්දද්දි මෙයා හෙළුවෙන් ඉන්නේ නිකන් ගොම මැටි වලින් හදාගත්ත කොට්ට පිළේ ඉන්නේ මිනිස්සු ආපුවාම එයා කතා කරනවා
ඉතින් මෙයා උදේ ඉඳලා හැන්දනකම් කතාගෙන ඉස්සෙල්ලා එක දවසක් අර මිනිස්සු මේ වගේ ශාලාවක් හදලා ලොක් කරලා එන්න බැරි වෙන්න. අඩු ගානේ පැයක් ඊයේ ගානේ මේ වගේ ලොක් කරන්න ඉස්සෙල්ලා ඊයේ ගිහිල්ලා කිව්වලු ඕගොල්ලන්ගේ කාමර ඕගොල්ලෝ ලොක් කරන්නේ නේද එන මිනිස්සු ඉන්නේ මම එළියටලා ඉන්නම් කිව්වා. මිනිස්සුනි මාව හම්බෙන්න ඕගොල්ලන්ට ඒ වැඩේ කරන්න බෑ ඕගොල්ලන්ට ගෙයක් හදුවොත් ලොක් කරන්න පුළුවන් යතුරුත් තියාගන්න පුළුවන් මාව එළියට දාලා ලොක් කරන්න කියලා. හරියට මහන්සි වෙනවා. ඉතින් කට්ටිවලු මහන්සි වෙන්න එපා. ඒක හොඳ නැහැ කියලා යම්සේ ඔක්කොම පස්තාන කරා. ඊට පස්සේ නද කුසීර ගිහිල්ලා කුණුරෙදි ටික ඔක්කොම හොයාගෙන ඇවිල්ලා අත පිහින රෙදි හොදනවලු. ඒකලු මට වැඩක් කරන්න ඕන. උඹලා මේ මන්ට කරන්න කැමති වැඩ කරන්නේ නැත්තම් මම මේ වැඩි මං කරනවා. මේ වටේ ඉන්න පිස්සු පියාටනේ ඕක මේ අවුල් කරන්නේ. කෑ ගහන්නේ නැතුව ඊට පස්සේ එයා ගාවට එන්නේ ලෝකෙම ඉන්න වැදගත්තු. ඔක්කොටම සලකන්නේ සමානව. මෙයා හොඳයි මෙයා නරකයි කියන්නේ යනකොට අපිටත් තියෙන අත්දැකීම ඔය මූල කර්මස්ථානෙත් එකයි අර කර්මස්ථානෙත් කිසිම වෙනසක් නැහැ. ඉතින් අපි මේකට කලබල වුණොත් හෝ මම කලබල වෙන්නේ නැහැ කියලා කියවන්න පටන් අරගත්තොත් ඉතින් සයිකියාට්‍රික් කෙනෙක් ඇවිල්ලා බේතල් ලියයි. මම කියන්නේ කමටහන් සුදු කරන්න ඉපයි කියන එක නෙවෙයි තේරෙනවානේ. ඒක ලියන්න ප්‍රසන්න මනසකින්. ඒක කියන්න ප්‍රසන්න මනසකින් බලන්න මම දවස් දෙකයි බලනකොට මේ බුම් ගාලා කියා කෙලින්ම දඹගා උදුනේ අන්න එව නැල්ලේ හිටි. අත්තව දවස් හතේ වයසේ කට්ටිය වන්නෝ මේ කොහොමද කියලා. එහෙම තමයි. අපි ඉතන මේ දඹ ගහ ටික මෙහෙම යයි කියන්නේ බුක් ගාලා දඹ ගහ උඩ එහෙම නේ හිටපුවාම ඔන්න කිරිවවුල බලන්න මේ පොර නැහැ. ඉතින් වෙන රචකයන්ද වෙන ලියන්න දෙයක් නැහැ. ඕක තමයි ලියන්න තියෙන්නේ. මල්ලි ඌවත් වැඩද මේ අපි ශාසනයක වැඩ කරන්නේ අපේ නෛර්යානික සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ ඔය සූත පිටකවල සමහර වලියලා තියෙනවා තමයි එහෙනම් තමයි සමාන මට්ටමට කරගෙන යගිය දවසේ අපි ඊගාව පාඩමට ලෑස්ති වෙනවා මේක කියව කියව ඉන්න ගත්තොත් අපි ඔතනම ට්‍රැප් වෙනවා එනිසා ඒක කියන්න ඕනේ අතහරින පැත්තේ හැව අහලන්නේ යට හැව එනකොට උඩ හැව ගැලවලා යන්නේ එහෙම නැත්නම් මේ මට මෙච්චර ලස්සන හැවක් ආවා මං අසවල් තැන හැව ඇදියා ඒ ගහ මුලට මං ගිහලා ආයේ වන්දනා කරනවා නේ හැව ඇදියා නම් ආයේ ගන්නෑ ඉතින් එහෙම යනවනම් බොහොම ශීඝ්‍රයි ගමන ඉතින් ඒ නිසා ඌව සාමාන්‍ය දෙයක් වෙනකන් ඔය ක්‍රමයේම කරලා අපි සූදානම් වෙන්න ඕනේ ඊගාමට මේක ඉවරයක් නෑ එහෙම ධර්ම ගැඹීරත්වයේ ඉවරයක් නෑ අපි ඔය යමක් මේකයි වැදගත් දෙය කියලා ඇල්ලුවන එතන හිර වෙනවා අපි අපි කියන්නේ ඕක සාමාන්‍ය දෙයක් ඊගාවක බලමු ගැඹුරු ඉවරයක් නැහැ. ඉතින් මේ කාලේ ඇත්තටම මේ ඉතාලම ගැඹුරු මට්ටම් වලට යන මේ අවාසනාවන්ත යුගයක් ගැඹුරු මට්ටම් වලට යන විශාල පිරිසක් ඉන්නවා. අපි ඒගොල්ලන්ට පාර කපලා ඔය ඉන්න තැන අගය කරන්න දෙන්න එපා. අගය කෙරුවොත් එතන කූඩාරමක් ගහගෙන ඔතන පටන් අර ගන්නවා ටිප්පලක් දාන කියන්නේ ඕක මේ කූඩාරමක් විතර කතා කරපන් ඊගාව කර ඵලයක්. ඊගාව කඳ උරට ඵලයක්. කියලා හිතට අධිකුසලයට යන්ද මේකට සූදානම් ශරීරයෙන් යන්නේ. රයි ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතය සහ සක්මන පරයන්කේ ගැන කතා කරන්න යන්නේ. සක්මන සහ පරයන්කේ කියන එකවත් එදිනෙදා ජීවිතේ ගැනවත් කියන්නේ. මෙහෙන් පැමිණෙනට මෙවිත මේ කාලසටහනට දැඩිව අල්ලගෙන වගේ හිටිය ගතියක් තියෙනවා. දැන් එහෙම නැහැ. ඒක නැහැ නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක යොමු වීමක් තේරෙනවා. වතපිලිවෙත කිසි දෙයකට අකමැත් නැහැ. බොහොම සතුටින් කෙරෙනවා. හැබැයි මේ අනායාසයෙන්ම එක කෙරෙන ගතියක් පේනවා සමහර දේවල් මේ වෙලාවේ හිතලා කරන්න ඕන කිව්වට ඒක සමහරවට ඒ වෙලාවෙම වෙනස් වෙන ගතියක් තේරෙනවා පරයන්කයකට වාඩි වුණාම ස්වාමීන් වහන්ස ආනාපානාව මනව දැනෙනවා විනාඩි 45ක් පැයක් වගේ කාලයක් බොහොම ඉක්මනින් ගෙවිලා යනවා තේරෙන්නේ නැති ගතියක් දැනෙනවා සක්මනට ප්‍රියතාවයක් දැනෙනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයන් දිහා බලනකොට මේ විවිධාකාර මට්ටමේ හැඟීම් තේරෙනවා මේ පුද්ගලයාට මම ටිකක් වැඩියෙන් කැමති මේ පුද්ගලයාට අකමැති වගේ ගතියක් ඒකත් සමහර වෙලාවට සම වේලා පේනවා ඔන්න ඔය ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රමණයයි මේ දිගට කරගෙන යන්න පුළුවන් නිසා මේ වගේ කමටහන් සුද්ධ කරමින් දිගට ටෝක් කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ ඔය අතරමැද අවස්ථාවක් ඔකින් ඔක බාර අරගෙන ඔක ඉක්මවට පස්සේ තමයි අපි ඊගා පාඩම් පච්චටි යුත් වෙන්නේ. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක් කරගෙන අනුපස්සනාවට දාගෙන අනේක තමයි කරන්න තියෙන්නේ. දිගට කරගෙන යන්න ඕන. හොඳයි තරංගා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය නිවනේ නිවීමේ දේශනාවේදී මාර සේනාව යනු විතර්ථ
වරහන් තුල හිතේ ඇති වෙන කෙලෙස් ඔබ වහන්සේ විසින් පැහැදිලි කරන ලදී. පසුගිය වර්ෂයේ ඔබ වහන්සේ විසින් කරන ලද දේශනාවකදී මාරයා එඹේරේකුගේ වේශයක් මවාගෙන විත් සමාගේ හරකුන් දුටුවේදයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අයුරුත් එවිට බුදුරජාණන් වහන්සේ මාරයා හඳුනාගත් බවත් ප්‍රකාශ කරන ලදී. මාරයා ගැන මේ දේශනා දෙකේදී දක්වන ලද කරුණු පරස්පර විරෝධී බවක් මට දැනේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස් දක්වන සේක්වා. තෙරුවන් සරණයි. ඔය දෙක තියෙනවා, තව තුනක් තියෙනවා. ඔක්කොම පස් ආකාරයක් තියෙනවා. මාරයාගේ ආකාර පහක් දීලා තියෙනවා. තව ටිකක් අල්ල ඔහොම ඉන්න පුළුවන් වෙච්ච ලාක ඔය ඉතුරු කට්ටියත් එයි ළඟට. දැන් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔය හැම දෙයකම ලෑස්ති වෙලා යන් ඉතින් අර දෙන්නගේ හුරස් බලන්න එපා. දෙන්නගේ සමානකම් බලන්න. පංචමාර සේනා කියලා කියන්නේ දසමාර සේනා තමයි අර පංචමාර. මාරේ පස් දෙනෙක් ඉන්නවා. ඔය ක්ලේශ මාර, මච්චු මාර දෙන්න තමයි කතා කරලා තියෙන්නේ. තව ඉන්නවා අභිසංකාර මාර, මාර මාර ඔනෝ මතකත් නැහැ කට්ටි ඉන්නවා. මාත් අඳුරන්නේ නැහැ දැන් කට්ටි. ඒ නිසා ඉන්නකෝ ළඟදී ඒ කියන්නේ ඉතුරු තුන්දෙනා. හරි, අපි දැන් අද ගන්න පුළුවන් පහලේ කොට අනුකම්පාව ලැබෙනවා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් වහන්සේරයි බ්‍රහස්පතින්දා දවසේ සිදු කරනු ලබන ධර්මදේශනවත් සමග බැඳුණු ධර්ම සාකච්ඡාවයි මේ දැන් නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිසක්, ගුවනින් සදෑති පිරිසක්, එකතු වුණු ධර්ම සභාවක පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව පැවැත්වුවා. ඒට අනුරූපමත් වුණු ධර්ම කරුණු එකතු කරගෙන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ තුළින් ලද පින පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් අත්පත් කරගත්තා වූ පිනත්, අප විසින් සවන් දෙමින් සම්බන්ධ වෙමින් කරුණ ඉදිරිපත් කරමින් අත්පත් කරගත්තා වූ පිනත් අපට අද ලොව සැමටත් නිවනින් සැනසෙන්නට හේතුව කියලා ප්‍රාර්ථනා තබාගෙන මෙසේ ගාථා සජ්ජායනා කළා. පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු.